මට කවුරු හරි කන්ෆර්ම් කරන්න පුළුවන්ද මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ කියලා ඔව් සර් අපිට පේනවා right okay hi thank you right so good good evening to everyone and so I was asked to talk a little bit about galaxies today and I am very excited to talk about that as well මට ඇත්තටම galaxies ගැන කතා කරන්න කිව්වා තමයි මේ topic එකේ වල තිබ්බ sense එකකින් and also thank you for inviting me again සාමාන්‍ය විවාහයේ දූපතක් කියලා ගන්නේ අර මුදෙන් වටේලා යුද්ධ කලාව තියෙන බොඩ බිමක් වගේ එකක්. ඒ වගේ සාමාන්‍යයෙන් මේ galaxies වලට අපි කියනවා island universes කියලා මේ හේතුව නිසා. ඒවා වෙනම units වගේ තියෙන්නේ ඒක හින්දා. Right now this is මේක ඇත්තටම අපි ගත්ත image එකක් මෙන්න මේ NASA වල WISE කියන satellite එකකින් infrared region එකෙන් ඒතර මේ image එකෙන් ඇත්තටම පෙන්වන්නේ අපේ ශීරපතේ නැත්නම් අපේ Milky Way එකේ structure එක කියලා. Now this image is taken from NASA's WISE satellite and all the data that it contains came from the WISE satellite and what it shows here is the structure of the Milky Way. ඔයගලන්ට පේනවා ඇති මේකේ මේ structure එක how it looks like when you go go up and look from the top side උඩින් බලුවට පස්සේ පේන structure එක තමයි මේ පෙන්වන්නේ අපේ ශීරපතේ. ඒතර මේකේ ඔයගලන්ට පේනවා ඇති මේ වගේ මේ spiral arms තියෙනවා. ඒතර අපි දන්නවා අපි ඉන්නේ මේ spiral shape එකේ galaxy එක. එතන මම ඉස්සරහට කියන්නම් මේ galaxy shapes වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ spiral shape galaxies ගත්තට පස්සේ දැන් අපේ Milky Way ගැන we know a lot of information about our own Milky Way and for each spiral arm we have a name for that not for you every spiral arm but most of them we have a name දැන් අපේ මේ spiral arms ගත්තට පස්සේ මේ තියෙන්නේ අපේ සූර්ය මේක spiral arm එකක තියෙන්නේ මේ arm එකට අපි විශේෂ නමක් කියනවා Sagittarius arm කියලා ඒ arm එකේ තමයි ඇත්තටම අපේ සූර්යයා මෙතන තියෙන නිසා සූර්යයාස අපේ the whole solar system is right here සම්පූර්ණ අපි සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන මෙන්න මේ location so you can think that how small is our place compared to the universe right තවත් මේ කියන්නේ arms පෙන්ලා තියෙනවා ඊට අමතරව දැන් අපි තව විශේෂ දෙයක් තමයි මේ image එකේ ඇත්තටම ඕගලන්ට පේනවා ඇති මේ at the center මේ මැද හරියටම galaxy එකේ මේ bar එකක් වගේ එකක් පේනවා මේ කහපාට so this bar is there and normally these spiral some of these spiral arms they begin from the bar right? so මේ bar එක ඉවරන තැනින් තමයි මේ සමහරක් spiral arms පටන් ගන්න. ඒතර මේක spiral විදිහ galaxy එකක් ඒ වගේම ස්පයිරල් ආකාරයේ ගැලැක්සි වලත් එක විශේෂිත වර්ගයක් මේ බාය එකක් තියෙන ගැලැක්සි එක. Right so I will show that to you later. Right now when we normally මේ අපි ගැලැක්සි එකක් ගත්තට පස්සේ especially Milky Way recording in progress තුනක් තියෙනවා. ඒ ප්‍රධාන කොටස් තුනේ ඔයගලන්ට පේනවා ඇති මෙතන මම මේ ඩයග්‍රෑම් එකක් පෙන්නලා තිනවා මේක තියෙනවා මුලින්ම ගැලැක්ටික් ඩිස්ක් එකක්. ඒ ඩිස්ක් එක තමයි මේ රෝස පාට පෙන්නලා තියෙන මෙන්න මේ ඩිස්ක් එක. ඊට අමතරව අපි කියනවා බල්ජ් එක කියලා මේ සෙන්ටර් එක වටා තියෙන කොටසට. ඊට අමතරව තව කොටසක් තියෙනවා ඒක තමයි ඇත්තටම ලොකුම පාට් එක ගැලැක්සි එකේ හේලෝ එක. එතකොට මම ඉස්සර කරන්නම් මේ හේලෝ එකේ තමයි ඇත්තටම ගොඩක් ඩාර්ක් මැටර් කියන මේ අඳුරු පදාර්ථ කියන කොටස තියෙන ගැලැක්සි එකක මේ ඔය කොටස් තුන තමයි සාමාන්‍ය ප්‍රධාන කොටස් තුන ගැලැක්සි එකක අනිත් එක තමයි මේ පහළම පෙන්නලා තියෙන ඇත්තටම මේ ඇත්තටම අපේ inner part of the Milky Way galaxy when you take a picture of the inner part how it looks like right මේක ඇත්තටම infrared image එකක් right ඔයගොල්ලන් දන්නවා අපි electromagnetic spectrum එකේ අපි astronomy වල පාවිච්චි කරනවා එක එක wavelengths එකේක තරංගයම මේ ඉමේජස් ගන්න. ඒතර මේක ඉන්ෆ්‍රාරෙඩ් වේව් ලෙන්ත් එකෙන් ගත්ත ඉමේජ් එකක්. මේ සර්වේ එකට අතට අපි කියනවා 2 මයික්‍රෝන් ස්කයි සර්වේ එහෙම නැත්නම් 2 මෑස් සර්වේ කියලා. ඒතර මේ අපි අතට ගොඩක් මේ ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරන්න හේතුව තමයි සමහරක් වෙලාවට ගැලැක්සිස් බලනකොට මේ වගේ දෙනවා ලොකු ඩස්ට්
පාටිකල්ස්. සෝ මේ ඩස් පාටිකල්ස් වලින් සාමාන්‍යයෙන් අපිට පේන මේ විසිබල් ලයිට් එක ටිකක් ගන්න අමාරු. විසිබල් ලයිට් ගොඩක් ඇබ්සෝබ් කරනවා ඩස්ට් වලින්. ඒක නිසා අපිට අර ඉන් ඩීටේල් බලා ගන්න ඕන නම් ඇත්තට වෙන වේවලෙන්ස් වලට යන්න ඕනේ. මේ මේ ඩස්ට් පාටිකල්ස් ගොඩක් තියෙන නිසා සමහරක් රීජන් වල. તો මේ ඉමේජ් එක ඇත්තටම හිම ඉමේජ් එකක්. මම ඇත්තටම දැන් මේ මුලින් කතා කරගන්නේ අපි මිල්කි වේ එක ගැන පොඩි විස්තරයක්. So I am basically talking about the Milky Way here, but later we will move into the other galaxies, right? Gradually. And අපි බලමු දැන් මේ අපේ Milky Way එක කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මේ ස්කන්ධය හොයන ගැලැක්සි එකක ස්කන්ධය හොයන ක්‍රම විවිධ ක්‍රම තියෙනවා. ඒකෙන් මම ඇත්තටම තෝරගත්ත මේ සරලම ක්‍රමය ඔයගොල්ලන් කියන්නේ හැමෝටම තේරෙන විදිහට. හැමෝම අහලා තියෙන්නේ කෙප්ලර් මේ මේ භෞතික විද්‍යාව තියෙනවා කෙප්ලර්ස් ලොස් කියලා. there are three කෙප්ලර්ගේ නියම තුනක් තියෙනවා. ඒකේ එක නියමයක් තියෙනවා මේ සම්බන්ධයක් අපේ මොකක් හරි වස්තුවක ස්කන්ධය ඊට පස්සේ ඒකේ රේඩියස් එක යා තව වස්තුවක් කරනවා නම් ඒ රේඩියස් එක සහ එයාගේ ආවර්ත කාලය අතර සම්බන්ධයක්. and this is called actually Kepler's third law. මේ කෙප්ලර්ගේ තුන්වෙනි නියම පාවිච්චි කරලා අපිට පුළුවන් මේ සාමාන්‍යයෙන් අපේ ගැලැක්සි එකේ ස්කන්ධය කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න. අතට ඒකට අපිට ඕනි වෙන data වගේක් තියෙනවා. ඒ data තමයි ඉර ඇත්තටම අපි ගත්තොත් අපේ so I saw in your previous මම ඇත්තටම කලින් ස්ලයිඩ් එකේදී ඔයගලන්ට පෙන්නවා මේ අපේ සූර්යයා ගත්තට පස්සේ සූර්යයා ඉන්නේ මේ එක arm එකක spiral galaxies spiral galaxy එකේ. එතකොට අපේ galaxy එකේ center එකේ ඉඳන් ඒ arm එකට දුරක් තියෙනවා, right? now that distance is actually light years. ඒකට ආලෝක වර්ෂ 26000ක දුරක් තියෙනවා අපේ center එකේ ඉඳන් galaxy එකේ center එකේ ඉඳන් මේ සූර්යාට. ඒ වගේම මේ සූර්යා galaxy එකේ center එකට සාපේක්ෂව මේ චලනය වෙනවා. සූර්යා ඒ චලනය වෙන නිසා මේ ඒ චලනය වෙන සූර්යාගේ චලනයේ ආවර්ත කාලයක් තියෙනවා. යා galaxy එක වටා එක වටයක් කම්ප්ලීට් කරන කොච්චර කල් යනවද කියන එක. ඒකේ කාලය තමයි මේ අවුරුදු බිලියන 240ක් කියන එක. එතකොට අපිට දන්නවනම් මේ දුර ගැලැක්සි එකේ කේන්ද්‍රයේ ඉඳන් සූර්යාට තියෙන දුර අපි දන්නවනම් සහ ඊට පස්සේ මේ සූර්යා කොච්චර කාලයක් ගන්නවද එක වටයක් සම්පූර්ණ කරන්න ගැලැක්සි එක වටේ යන්න කියලා මේ මේ දත්ත දෙක අපිට දන්නවනම් මේ කෙප්ලර්ගේ තුන්වෙනි නියමය පාවිච්චි කරලා අපිට පුළුවන් මෑස් එක කොච්චරක්ද කියලා එස්ටිමේට් කරන්න, ස්කන්ධය කොච්චරක්ද කියලා එස්ටිමේට් කරන්න. ඒතර ඒ විදිහට අපි ගණනය කරාට පස්සේ අපිට එනවා මේ Milky Way එකේ අපේ අපේ galaxy එකේ ස්කන්ධය 10 11 වෙනි බලයක් සූර්ය ස්කන්ධ වලින් ගත්තාම සූර්යා වගේ 10 11 10 බල 11ක් ප්‍රමාණයක් නැත්නම් 10 to the power 11 solar masses වලට සමාන වෙනවා කියලා. මේක ඇත්තටම අපි සරලව කිව්වොත් එහෙනම් this is equivalent to 100 billion suns, right? it's 100 times 10 to the power 9, so which means මේක ඇවිල්ලා අපේ සාමාන්‍ය ක්ෂීරපති ස්කන්ධය සූර්යා වගේ බිලියන 100ක් ස්කන්ධයක් තියෙනවා අපේ ක්ෂීරපතියට. මේ විදිහ අපි කැල්කියුලේෂන් එකක් කරලා ගත්තට පස්සේ හරි මේක තවත් ඇත්තටම ක්‍රම තියෙනවා. there are other methods that you can do this calculation, but this is the most simple one that you can figure out. and at the same time ඇත්තටම මට මෙතනදී ඔයගලන්ට කියන්න ඕනේ මේ අපි ස්කන්ධය ගණනය කරනකොට අවදතර මෙතන තව දත්ත වර්ගයක් තියෙනවා. සමහර වෙලාවට අපි දන්නේ නැත්නම් ඉගෙන ගන්න. එකක් තමයි මේ අපි හිතුවට සූර්යා වටා අපි චලනය වෙනවා කියලා. ඒ අතර ඇත්තටම මේ සූර්යා චලනය වෙනවා අපේ මිල්කි වේ එකේ සෙන්ටර් එකට සාපේක්ෂව. හරි. right. now let's move into the central region. අපි බලමු දැන් ටිකක් මේ අපේ ගැලැක්සිය එකේ කේන්ද්‍රේ මොනවද වෙන්නේ කියලා. right අපි දැන් ගැලැක්සිය එකේ ස්කන්ධය ගැන අදහසක් ගත්තා. so මේ ඇත්තටම මේ ඉමේජ් එක මෙතන දකුණු පැත්තේ ඔයගොල්ලන් දකින්න ස්ක්‍රීන් එකේ අපේ ගැලැක්සි
सेंट्रल रीजन के इतना इमेज मेक सामान्य आग सेकंड पराशे विहिदेने आलोक वर्ष दशम इकाई तुनक अरे इमेज मेक सेंट्रल रीजन विखराई मे इमेज के विस्तरती है मेकट ओवरलैप मे सेंट्रल रीजन आसन्न स्टार्स मोशन तरु चलने विद्य गैलेक्सी के केंद्र सापेक्ष डेटा मे इमेज टेलीस्कोप यूएस हवाई आइलैंड्स टेलीस्कोप इमेज सेंट्रल रीजन स्टार्स ट्रैक्स स्टार्स गमन करना गमन मार्ग में अंदर तीन अत्र डेटा और दहायक सह मे वगे क्वच्चर वेगिन मे स्टार्स वृत्ताकार चलती गमन करना डिटेक्ट करेगी थर्म गमन करना वृत्ताकार चलती गैलेक्सी के केन रे इतर सो इफ यू हैव डन सम ए लेवल फिजिक्स ओगलांग ए लेवल फिजिक्स टिकट मे चलते गुडाक वेगवत्ना so that indicates there should be a central force towards the center etukota me central okala dannawa kendra disawata balayak thiyinnone hemana e balaya etterama ita vishala balayak wennone me wage vegen ekak gaman karanawana so what they have found is there will be a api kiyana mekata sing lokku vishala gravitator ekak naththan vishala adhika gurutwakarshana balayak sapiyye ki wastuwak me galaxy ke kendra e thiyenawa මේක ඇත්තටම අලුත් හොයාගැනීමක් වුණා ඒ දවස්වල so now we know that there is a supermassive black hole at the center of our galaxy දැන් අපි දන්නවා ඇත්තටම මේ අපේ galaxy එකේ center එකේ supermassive black hole එකක් වුණා ඒ කියන්නේ අධික විශාල ස්කන්ධයක් තියෙන කළු කුහරයක් අපි සිංහලෙන් කියුවොත් එහෙම මේ central region එකේ තියෙනවා කියලා. ඒත් ඒ ඒක හේතුව නිසා තමයි මේ කරුවලට අධික ප්‍රවේගයක් මේ විදිහට ලැබිලා තියෙන්නේ. Right now let's look at the other thing about api etrama api galaxy eka galaxy ekak api galaxy ekak api aragathoth ehema api baluwoth me galaxy eke kendre inda dan metana galaxy eke kendre kiyala meke ariya disawata api yana kota प्रस्तार प्रवेगी rotational speeds ඊට පස්සේ අඩු වෙන්න ඕනේ කියලා මේක ඔයගලංග හිතුවත් අපේ solar system එක ගැන ඔයගලන්ට හිතන්න පුළුවන් දැන් Pluto ට වැඩිය ගොඩක් වේගෙන් චලනය වෙනවා මේ අපිට ඉරට කිට්ටුවෙම තියෙන වස්තු right so it's something like this හැබැයි අපි මේක observe කරලා බලුවට පස්සේ අපි ඇත්තටම මේ මේ speeds මනින්න ගත්තට පස්සේ මේ තියෙන matter වල අපිට ඇත්තටම අවිල්ලා තියෙන මෙන්න මේ curve එක මේක ඇත්තටම මේ පළවෙනිම ටික මේ මෙතනින්නම් මෙතෙන්ට යනකම් අපිට සාමාන්‍යයෙන් මේ
මේ තරු ස්ටාර්ස් වල ප්‍රවේගය මෙල්ල තමයි අපි මෙෂර් කරලා තියෙන ස්පීඩ් එක. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා මේ 21 සෙන්ටිමීටර් ලයින් එක කියන එක. මේ 21 සෙන්ටිමීටර් කියන්නේ ඉට්ස් වෙරි මේක වෙරි ස්පෙસિෆික් වේව් ලෙන්ත් එකක් ඇස්ට්‍රොනොමි වල අපි පාවිච්චි කරනවා මේ හයිඩ්‍රජන් නියුට්‍රල් හයිඩ්‍රජන් ඩිටෙක්ට් කරන්න. මම ඇත්තටම ඩීටේල්ස් වලට යන්නේ නැහැ. නමුත් නියුට්‍රල් හයිඩ්‍රජන් ඩිටෙක්ට් කරන්න පුළුවන් අපිට මේ 21 සෙන්ටිමීටර් වේව් ලෙන්ත් එක පාවිච්චි කරලා. එතකොට මේ කොටස අපි ඇත්තටම මේ 21 සෙන්ටිමීටර් වේව් ලෙන්ත් එකෙන් ඔබ්සර්ව් කරාට පස්සේ මේ නියුට්‍රල් හයිඩ්‍රජන් වලින් අපිට ආපු රිසල්ට් එක තමයි මේකේ මේ ස්පීඩ් එක ඇත්තටම අඩු වෙන්නේ නැහැ. මෙතනින් එළියට යන්නේ මේ රොටේෂන් ස්පීඩ් එක අඩු වීමක් වෙන්නේ නැහැ. අපි මේකට කියනවා ඇත්තටම ෆ්ලැට් රොටේෂන් කර්ව් එකක් කියලා. අඩු වීමක් වුණත් ඒක පහළට යන්නේ නැහැ. මේ 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 විදිහටම සුළු වැඩිවීමක් තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම පැහැදිලි කරන්න හරි අමාරුයි අපි දන්න ඔබ්සර්වේෂන්ස් වලින්. මොකද මේ වගේ වැඩිවීමක් වෙනවා නම් අපිට ගන්න පුළුවන් කන්ක්ලූෂන් එක තමයි මෙතන තියෙන්න ඕනේ මේ ගැලැක්සි එකේ අවුටර් රීජන් එකට අපි යන්නේ යන්න අපි මොනවාරි දන්නේ නැති මැටර් වර්ගයක් මේක තියෙනවා. එතකොට මේ මැටර් එක අපිට ඩිටෙක්ට් වෙන්නේ නැහැ ටෙලස්කෝප් එකේ. මේකට කොඩින් ගාව තිය ග්‍රැවිටේෂනල් තියෙන්නේ අපිට අපි දන්න ගුරුත්වාකර්ෂණ බලය හැසිරෙන විදිහට අපිට මොනවා හරි මේ හරි තියෙන්න ඕනේ මොකට මැටර් එකක් අපිට ඩිටෙක්ට් වෙන්නේ නැති. එහෙමනම් මේ නිසා අපි මේ මැටර් එකට නමක් දාලා තියෙනවා ඩාර්ක් මැටර් කියලා. මෙහෙම තමයි අතර මේ නම අඳුරු පදාර්ථ නැත්නම් මේ ඩාර්ක් මැටර් කියන නම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් අපිට කියන්නේ අතර මේ අවුටර් රීජන් එකේ නැත්නම් හේලෝ රීජන් එකේ වැඩිපුරම තියෙන්නේ මේ ඩාර්ක් මැටර්. එතකොට ඩාර්ක් මැටර් අපිට ඩිටෙක්ට් කරගන්න තාමත් ක්‍රමයක් නැහැ. නිවැරදි ක්‍රමයක් අපි අතරම දන්නේ නැහැ මොකක්ද ඒක කියලා. එතකොට අපිට තියෙන ක්ලෝස් ප්‍රෙඩිකෂන් එක තමයි මේක සබ් ඇටමික් පාටිකල් වර්ගයක් අපිට සාමාන්‍යයෙන් මේ අපේ පෘථිවියේ හම්බෙන්නේ නැති එක නැත්තම් අපිට හම්බෙලා නැති දෙයක්. බට ඉස් දෙය ඒක මෙතන තියෙනවා ඇත්තට. මේ තියෙන නිසා තමයි ඉෆෙක්ට් එක අපිට පේන්නේ මේ ප්‍රස්ථාරයේ රොටේෂන් කර්ව් එකේ. ඒතර මේක ඇත්තටම මේ ගැලැක්සීස් ගැන අපි ඉගෙන ගන්නකොට අධ්‍යයනය කරනකොට අපි මේක මේ මිල්කි වේ එකේ තමයි මේ රොටේෂන් කර්ව් එක ඇඳලා තියෙන්නේ. මේක ඇත්තටම අනිත් ගැලැක්සීස් වලටත් මේ වගේ කියලා දැන් හොයාගෙන තියෙනවා. ඒකයි අපි ඇත්තටම කන්ෆර්ම් කරලා කියන්නේ මේ ඩාර්ක් මැටර් කියලා වගේක් තියෙනවා අපි දැනට ඩිටෙක්ට් කරලා නැති ගැලැක්සීස් වල. ඒකයි අපි කියන්නේ මේකේ තරු තියෙනවා. ඊට අමතරව ඉන්ටර්ස්ටෙලර් මැටර් එහෙම නැත්නම් අපි කියන මේක අන්ත රීක්ෂ පදාර්ථ රි මොකක් හරි වගේ සිංහල නමක්. මේ ඉන්ටර්ස්ටෙලර් මැටර් ඇත්තටම වලින් තමයි මේ තරු ඇත්තටම ඇති වෙන්නේ. දැන් ඊට අමතරව මේ ඩාර්ක් මැටර් තියෙනවා ගොඩක් අපේ ගැලැක්සි එකේ සහ අනිත් ගැලැක්සි වල. ඇත්තටම අපි මේක ඇත්තටම ටිකක් පුදුමයට කාරණාවක්. ඇත්තටම අපි දැන් හොයාගෙන තියෙන දේවල් වලට අනුව මේ ගැලැක්සි එකක තියෙන ස්කන්ධෙන් 95%ක්ම අපිට පේන්නේ නැහැ. හරි අපි දන්නේ අතරම 5%ක වගේ ප්‍රමාණයක්. ඒතර අපි මේක ඇත්තටම පේන්නේ නැහැ. අපි ඇත්තටම දන්නේ නැහැ මේක මොකෙන්ද හැදලා තියෙන්නේ කියලා. අපි මේ ඔක්කොම පරිශ්‍රණ ඇත්තටම මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එකේ වෙනේ වගේ වෙන්නේ මේ විසිබල් මැටර් කියන්නේ. Right. Then we have mentioned class, so we to now what we have talked is about our Milky Way and different things that we now know based on the observational results. Right. Then we have Milky Way again is reacts now. We Milky Way can up your observer of the evaluating for argentina the evaluate. So දැන් යමු ඇත්තටම මේ අපේ ගැලැක්සි එකේ එළියට ටිකක් ඉහළ බලමු මේ අනෙක් ගැලැක්සීස් ගැන තොරතුරු අපි දන්නවද මොනවද එහෙනම් අපි දන්න තොරතුරු කියලා. ඒතර අපි මිල්කි වේ එකෙන් එළියට ගිය කොහොම අපිට ඇත්තටම ළඟින්ම හම්බ වෙන ඊළඟ ගැලැක්සි එක තමයි ඊළඟ බ්‍රයිට් ගැලැක්සි එක. ඇත්තටම අපි ගාව ළඟ තියෙනවා ඊට අමතරව තව බ්‍රයිට් ගැලැක්සීස් දෙකක් but they are not very bright and large. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන විශාල මිල්කි වේ වගේ ළඟම තියෙන අනෙක් ගැලැක්සි එක තමයි ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක. ඇත්තට මේක සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා මේක මේ අපිට සාමාන්‍ය ආලෝක වර්ෂ 2.5ක් වගේ ඈතින් තියෙන්නේ කියලා සහ මේ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි ස්පයිරල් ගැලැක්සි එක කියලත් අපි දන්නවා.
එතර මේ ගැලැක්සි එක අතර මුලින්ම මේක ගැලැක්සි එකක් කියලා අපි හොයාගත්තේ 1925 වගේ. So around 925, 1925, we found this is a spiral galaxy. මේ සොයා ගැනීම පිටිපස්සේ ඇත්තටම ලොකු කතාවක් තියෙනවා. මොකද දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි තව ගැලැක්සි තියෙනවා මේ විශ්වයේ කියලා දැනගෙන තාම අවුරුදු 100ක්වත් නැහැ. ඒකයි මේ මේ ෆීල්ඩ් එක මේ ගැලැක්සිස් කියන ෆීල්ඩ් එක ටිකක් අලුත්. ඒතර මේ තව ගැලැක්සිස් තියෙනවා කියලා හොයාගන්න බැරි වුණ හේතුව තමයි අපි ගාව තිබුණ නැහැ ක්‍රමයක් මේ අනිත් ගැලැක්සිස් තියෙනවා කියලා හොයාගන්න. එතකොට මේක ගැන නමුත් ඔයගොල්ලෝ මේ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක ඇත්තටම සාමාන්‍යයෙන් අපිට නේකඩ් අයි එකනොත් ගොඩාක් අඳුර තැනකට ගියොත් එහෙම දැක ගන්න පුළුවන්. සහ තවත් ගැලැක්සිස් දෙකක් තියෙනවා අපිට එහෙම දැක ගන්න පුළුවන්. ඒ තමයි ලාර්ජ් ඇන්ඩ් ස්මෝල් මැජලනික් ක්ලවුඩ්ස් කියන දෙක. විශේෂයෙන්ම ඔයගොල්ලන් සදර්න් හෙමිස්පියර් එකේ ඉන්නවනම්. එතකොට මේකේ මේ මේ ගැලැක්සි එක හොයාගන්න ගත්ත සිද්ධිය ඇත්තටම හරිම රසවත් එකක්. දැන් මේ ඒ කාලේ මේ බැලුවට පස්සේ අපි මේ ගැලැක්සිස් වලට නමක් තිබුණේ නැහැ. දාලා මොකද ගැලැක්සි කියලා කියන දෙයක් කවුරුත් දැනන්නේ නැහැ. සාමාන්‍ය මේවටත් අපි නැබියුලා කියන නමෙන් පාවිච්චි කරේ. ඒ කියන්නේ 1900 ඒ කියන්නේ අපි මේ ගිය ශතවර්ෂයේ ආරම්භ 1910 වගේ වෙනවා. මේ ඇත්තටම ඒ කාලේ මේ ඇස්ට්‍රොනොමර්ස් ලා ඔබ්සර්ව් කරනකොට දැක්ක මේ නැබියුලාස් තියෙනවා. ඒගොල්ලන්ට ඔබ්සර්ව් වෙන නමුත් කවුරු දැනන්නේ නැහැ මේක අපේ මිල්කි වේ එකටමයි තියෙන්නත් එහෙම නැත්නම් මේක වෙන ගැලැක්සි එකක්ද කියන එක. මේක වෙන් කරගන්න එක ගැන ඇත්තටම ලොකු විවාදයක් තිබ්බා මේ ඇස්ට්‍රොනොමර්ස් ලා අතර. ඉතින් මේක විසඳන්න ඇත්තටම අන්තිම ඉදිරිපත් වුණේ මේ එඩ්වින් හබල් කියන ඇස්ට්‍රොනොමර්. ඔයගොල්ලන් දන්නවා ඉතින් හබල් හබල් කියලා ලෝ එකක් තියෙනවා. මෙයා ඇත්තටම හොයාගත්ත මේ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක ඒ කාලේ යාගේ ඔබ්සර්වේෂන්ස් වලට අනුව ආලෝක වර්ෂ 900,000 ඇතින් තියෙන කියලා. ඒක මේ දුර මීටරි වැඩි කියලා දැන් අපි දන්නවා. නමුත් ඒ කාලේ වාගත් දුර තමයි මෙතන තියෙන්නේ. ඇත්තට මේ හොයාගැනීම ඇත්තටම එයා කරේ වේරියබල් ස්ටාර්ස් ඔබ්සර්ව් කරලා. මම ඇත්තටම සයන් වර්ෂුව වෙද යු හැව් ලර්න් අබවුට් ස්ටාර්ස්. අපි දන්නවා වේරියබල් ස්ටාර්ස් කියලා වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ දීප්තිය වෙනස් වෙන තරු කියලා මේ තරු වල තියෙන සෙපිඩ් වේරියබල් ස්ටාර්ස් කියලා විශේෂ වර්ගයක්. මේ විශේ෷ වර්ගය පාවිච්චි කරලා තමයි ඇත්තටම මේ දුර හොයාගත්තේ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එකට. මොකද අපිට මොන හරි අහස දැක්කට පස්සේ ඒක අපේ ගැලැක්සි එකට අයිතිද නැද්ද කියලා හොයාගන්න නම් පළවෙනි දේ තමයි අපිට දුර වෙන්න බලන්නේ. දුර වෙන්නට පස්සේ අපිට පේනවා නම් මේක අපේ මිල්කි වේ එකේ සයිස් එකෙන් ඉහා තියෙන ලොකු ඊට වඩා විශාල දුරක් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. හරි මේ ගැලැක්සි මේ තියෙන්නේ මේ ඔබ්ජෙක්ට් එක අපේ ගැලැක්සි එකට අයිති නැහැ නම් මේක වෙන ගැලැක්සි එකකට කියලා. ඒතර ඒක තමයි ඇත්තටම මේ එඩ්වින් හබල් කරලා තිබ්බේ. ඉතින් මේ මේ සොයා ගැනීමට යා පාවිච්චි කරා පීරියඩ් ලුමිනසිටි රිලේෂන්ෂිප් කියලා එකක්. ඒක ඇත්තටම වෙරි මේ මේ වේරියබල් ස්ටාර්ස් වර්ගයක් තියෙනවා සෙපිඩ් ස්ටාර්ස් කියලා. ඒ සෙපිඩ් ස්ටාර්ස් වල හැසිරීම අනුව ඒ සෙපිඩ් ස්ටාර්ස් වල පීරියඩ් එක නැත්තම් ඒගොල්ලන්ගේ ආවර්ත කාලය සහ එයාගේ දීප්තිය අතර සම්බන්ධයක් තිබ්බා. ඒ ඒ සම්බන්ධය හොයාගෙන ඒක මත තමයි මෙයා මේ ඩිස්ටන්ස් එක හොයාගත්තේ. ඉතින් මේක ඇත්තටම විශාල ලොකු හොයා ගැනීමක් වුණා ඒ කියන්නේ 1925 වගේ. ඉතින් මේක ඇත්තටම මුලින්ම මේ එඩ්වින් හබල් ප්‍රසන්ට් කරේ මේ ඇමරිකන් ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකේ තියෙන මීටින්ග්ස් වලදී. ඉතියාට ලොකු පිළිගැනීමක් හම්බුන මේ ප්‍රසන්ට් කරපු එකට. මොකද මෙතන තමයි ඇත්තටම ආරම්භය මේ එක්ස්ට්‍රා ගැලැක්ටික් ඇස්ට්‍රොනොමි නැත්තම් අපේ ගැලැක්සි එකෙන් එහා තියෙන තාරකා වස්තු ගැන අධ්‍යයනය කිරීම ගැන ආරම්භයේ සිටහන් උනේ මේ අවස්ථාවේදී පළවෙනි වතාවට. ඉතින් මේ හේතුව නිසා මම පොඩ්ඩක් ඔයගලට විස්තර කරන්න කොහොමද මේ දුරමැනීම ඇත්තටම කරේ කියලා මම ගොඩක් මෙතන සාරාංශයක් විදිහට ඔයගලන්ට කියලා තියෙනවා. මේක ඇත්තටම වෙන්නේ එඩ්වින් හබල්ට කලින් ඉඳපු ඇස්ට්‍රොනොමර් කෙනෙක් හොයාගත්තා මේ වේරියබල් ස්ටාර්ස් වර්ගයක් තියෙනවා. මේකට අපි කියන්නේ සෙපිඩ් වේරියබල්ස් කියලා. මේ වේරියබල් ස්ටාර්ස් එයා ඒ වගේ ආවර්ත කාලය සහ ඒ ලුමිනොසිටි එක දීප්තිය මැන්නට පස්සේ සමහරක් වේරියබල් ස්ටාර්ස් වල ඒවා මේ අපේ මිල්කි වේ එකේ තියෙන ඒවා එයා ඇත්තටම හොයාගත්තා මේ මේ ඔයගලට මේ පම්ප් එකේ තියෙන රූපේ පේන වගේ ලස්සන රිලේෂන්ෂිප් එකක් සම්බන්ධතාවයක් තියෙනවා ඒ වගේ ආවර්ත කාලය සහ එයාගේ ලුමිනොසිටි එක. එහෙම නැත්නම් දීප්ති අතර අපි කියනවා මේකට පීරියඩ් ලුමිනොසිටි රිලේෂන්ෂිප් කියලා.
එතකොට ඔයගලන්ට ඒ ස්ක්‍රීන් එකේ උඩ පේනවා මේ ඇත්තටම ලයිට් කර්ව් එක. එහෙම නැත්නම් මේ දීප්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ මේ වගේ සෙටිඩ් වේරියබල් එක ඔයගලන්ට පේනදි ඒකට ආවර්ත කාලයක් තියෙනවා. ඉතින් මේ රිලේෂන්ෂිප් එක පාවිච්චි හොයාගත්තට පස්සේ ඇත්තටම එඩ්වින් හබල් කරේ මේ නැබියුලාස් වල, එහෙම නැත්නම් අපි දන්නේ නැති ගැලැක්සීස් වල තියෙන සෙටිඩ් වේරියබල් ස්ටාර්ස් ටිකක් එයා හොයාගත්තා. හොයාගත්තට පස්සේ තියෙන හොයාගෙන එයා ඇත්තටම කළේ යාගව ටෙලස්කෝප් එකක් තුළ ටෙලස්කෝප් එකේ මැන්න මේගොල්ලන්ගේ ආවර්ත කාලය කොච්චර කාලයක් යනවද, එයාගේ දීප්තිය වැඩි වෙලා අඩු වෙලා ආපහු වැඩි වෙන්නේ. ඒක තමයි ආවර්ත කාලය කියන්නේ. ඒ ආවර්ත කාලය මැන්නට පස්සේ මේ වම් පැත්තේ තියෙන ග්‍රාෆ් එක පාවිච්චි කරලා එයාට පුළුවන් ඒ ආවර්ත කාලයට අදාළව ඒ අදාළ තරුවේ ලුමිනොසිටි එක හොයාගන්න. එතකොට මේ තරුවක ලුමිනොසිටි එක එහෙම නැත්නම් දීප්තිය දන්නවනම් ඔය වම් පැත්තේ උඩ කෙළවරේ තියෙන සමීකරණය පාවිච්චි කරලා පුළුවන් කෙනෙකුට recording in progress කරණයකට යටත් කරා. මොකද අපිට එක එක විදිහ ගැලැක්සිස් දකින්න හම්බුණා. ඉතින් මේක කැටගරයිස් කරා කොහොමද? එතකොට කැටගරයිස් කරනකොට මේ යා මේ ඩයග්‍රෑම් එකක් පාවිච්චි කරා. මේක කැටගරයිස් කරන මේකට අපි කියනවා හබල් ටිනි ෆෝග් ඩයග්‍රෑම් එක කියලා. ඔබට පේනවා ඇති මේ සාමාන්‍ය ගැලැක්සිස් ප්‍රධාන වර්ග දෙකට බෙදෙනවා. එකක් තමයි මේ ඉලිප්ටිකල් ෂේප් ගැලැක්සිස් සහ අනිත් වර්ගය තමයි ස්පයිරල් ෂේප් ගැලැක්සීස්. එතකොට මේ ටියුනින් ෆෝක් එකේ මේ ආම් එකේ තියෙන්නේ මෙතන ඔප් ස්පයිරල් ගැලැක්සීස්. ඊට පස්සේ මෙතන මේ කොටස තියෙන්නේ ඉලිප්ටිකල් ගැලැක්සීස්. එතකොට මේ ඉලිප්ටිකල් ගැලැක්සීස් උත් එයා වර්ගීකරණය කරා ඉලිප්ටිසිටි එක අනුව. ඒ කියන්නේ ගොඩාක්ම සර්කියුලර් ෂේප් නා ඒවා E0. ඊට පස්සේ ඉලිප්ටිසිටි එක වැඩි වෙන්න යා මේ 357 කියලා කැටගරයිස් කරා මේ ගැලැක්සීස්. එන අතරත් අපි මේ ස්පෙસિෆිකේෂන් එක යූස් කරනවා. ඊට අමතරව මේ ඉලිප්ටිකල් සහ ස්පයිරල් අතර මාරු වෙන කොටසේ වෙනම විශේෂ ගැලැක්සි වර්ගයක් තියෙනවා S0 කියලා. මේක මේකට අපි කියන්නේ S0 type galaxies කියලා. ඒවා ස්පයිරල් නෙමෙයි, ඉලිප්ටිකල් උත් නෙමෙයි. අතර මේ අතර අතරමැදි අවස්ථාවක් වගේ එක. ඊට අමතරව මේ ස්පයිරල් ගැලැක්සීස් උත් යා මේ ස්පයිරල් arms ගොඩාක්ම ටයිට් එකට බැඳිලා වගේ තියෙනවා නම් ඒවා ඒ ටයිප් කියලා කැටගරයිස් කරා. ඊට අමතරව මේ බැඳිලා තියෙන විදිහ ගොඩක් ලිහිල්ලන් ඒ වීමනුව SASBSC කියලා කැටගරයිස් කරා කොටස් තුනකට. ඒ වගේම මේ සමහර ස්පයිරල් ගැලැක්සීස් වල මේ දිනව දැකලා තිබුණා මේ පොඩි බාර් එකක් තියෙනවා මැද්දේ. ඒ බාර් එකක් තියෙන ගැලැක්සීස් තමයි 15 මේකේ යා කැටගරයිස් කරලා තියෙන්නේ. එතකොට මේ ඒක තමයි අපි අර අපේ ස්පයිරල් ගැලැක්සි එක නැත්නම් මිල්කි වේ එක තමයි තියෙන්නේ මෙන්න මේ වගේ SBA වගේ වර්ගයකට. මොකද ඒක ස්පයිරල් ගැලැක්සි එකක්, හොඳටම ස්පයිරල් ලාම්ස් හිදිලා තියෙනවා. ඊට අමතරව ඒක බාර් එකක් තියෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ ටයිප් එකකට තමයි අපේ ගැලැක්සි එක ඇති වෙන්නේ. රයිට් රයිට්. දැන් මේ 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 අපි අතර කතා කරේ මේ දැනට අපි කතා කරේ මේ අපේ ගැලැක්සි එක ආසන්නයේ තියෙන ගැලැක්සීස්. දැන් ඇත්තටම අපි ටෙක්නොලොජි එක ගොඩක් දියුණුයි. ඒක නිසා අපි දැන් දැනට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ මේ ගැලැක්සීස් ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත තියෙන ගැලැක්සීස් පවා නිරීක්ෂණය කරන්න. ඒතර මේ මේ ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකේදී මේ ඉමේජ් එකකින් ඕගලට පේන්නේ මේ හැබෙල්
විසියතයි හතලිස් හතර කියන ගැලක්සි ක්ලස්ටර් එක ඇත්තටම මම වෙලාවක් තිබුණත් විතර ගැලක්සි ක්ලස්ටර්ස් ගැන කතා කරන්න අන්තිමට මේ ගැලක්සි ක්ලස්ටර් එකක් කියන්නේ අර ගැලක්සිස් දහස් ගාණක් එකට එකතු වෙලා හැදිච්ච යුනිට් එකක් තමයි ගැලක්සි ක්ලස්ටර් එකක් කියන්නේ. එතකොට දැන් මේ තියෙන මේ වගේ ගැලක්සි මේ ඒ ගැලක්සි ක්ලස්ටර් එකක ඉමේජ් එකක්. එතකොට මේ ගැලක්සි ක්ලස්ටර් එකට පෘථිවියෙන් තියෙන දුර ආලෝක වර්ෂ බිලියන 3.5 බිලියන 3.5. ඒ කියන්නේ අපිට දැන් ඇත්තටම ටෙක්නොලොජි එක දිනුයි මෙච්චරක් ඈත තියෙන ගැලැක්සීස් වත් ඔබ්සර්ව් කරන්න. එතකොට ඕගලන්ට පේනවා ඇති මේ මෙතන තියෙන ගැලැක්සීස් මේ ගොඩාක් ඔබ්ජෙක්ට්ස් ඇත්තටම ගැලැක්සීස් ඕගලන්ට පේනවා ඇති මේ ස්පයිරල් ෂේප් ගැලැක්සීස් තියෙනවා සමහරක් ඒවා එලිප්ටිකල් ෂේප් ඒ වගේ ගැලැක්සීස්. මේවා අතර තියෙනවා ටිකක් මේ නිල් පාට කලයේ ගැලැක්සීස් වගේ. මේ ගැලැක්සීස් ඇත්තටම මේ ක්ලාස් ගැලැක්සි ක්ලස්ටර් එකට අයිති ඒවට මේ ඊටත් ඈතින් තියෙන ඒවා. අතර මේ බ්ලූ ගැලැක්සිස් කියලා කීවට කියන්නේ මේවා ඇත්තටම සාමාන්‍යයෙන් ආලෝක වර්ෂ බිලියන 12ක් වගේ ඈතින් තියෙන්නේ. මේවා ඇත්තටම මේ ඉමේජ් එකට එන්න හේතුව තමයි මේ ලොකු ගැලැක්සි එකක් තියෙනකොට අපිට මේ අයින්ස්ටයින්ගේ තියරි එකක් තියෙනවා සාමාන්‍ය සාපේක්ෂතාවාදී කියලා. මේ ලොකු ගැලැක්සිස් තියෙනකොට මේ ගැලැක්සිස් කිට්ටුව ඇත්තටම ස්පේස් එක කර්ව් වෙනවා. ඒ කර්ව් වුණාට පස්සේ මේ කර්ව්ඩ් ස්පේස් එක කියන ආලෝකය ඇත්තටම ගමන් කරන්නේ. මේක හරියට සමාන යොගල දන් එලලොජි කරලා තියෙනවා නම් අර මේ ලෙන්ස් පාවිච්චි කරලා තියෙනවා නේද ලෙන්ස් එකකින් ආලෝකය හරවන්නේ හැබැයි පස්සේ මැග්නිෆයි වෙලා පේනවනේ ඔබ්ජෙක්ට්ස්. ඒ වගේ දෙයක් මේ ගැලැක්සි ක්ලස්ටර්ස් ඇතුළේත් වෙනවා. අපි මේක කියන්නේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් කියලා. ඒ නිසා මේ ඈත තියෙන වස්තුත් ඇත්තටම මේ ඒ ග්‍රැවිටේෂනල් ලෙන්සින් ඉෆෙක්ට් එක නිසා මැග්නිෆයි වෙලා මේ ඉමේජ් එක ඇතුළේ පේනවා. ඒතර ඒ ගැලැක්සීස් ඇත්තටම ආලෝක වර්ෂ බිලියන 12ක් විතර ඇතුළේ තියෙනේ. ඒ පේන. ඒතර ඔයගලන්ට පේනවා ඇති අපි ඇත්තටම ගොඩක් දැන් ටෙක්නොලොජි එක දිනුනේ මෙච්චරක් ඈත තියෙන ගැලැක්සීස් ඩිටෙක් කරගන්න තරම්. අපි 1925 ඉඳන් මේ වෙනකොට අපි අවුරුදු ආසන්න වශයෙන් 100 විතර කාලයක් ගත කරලා තිබෙනවා. මේ ඇතුළත දැන් ඇත්තටම අපි විශ්වයේ මුලින්ම පටන් ගන්නම හරිය වගේ ඇතිවිච්ච ගැලැක්සීස් බව ඩිටෙක් කරන්න හැකියාව අපිට හම්බෙලා තියෙනවා. දැන් අපි අතර මේ ගැලැක්සීස් කොහොමද ඉවෝල්ව් වුනේ කියලා හොයනකොට අපිට ප්‍රශ්නයක් තමයි මේ ගැලැක්සි එක එක ගැලැක්සි එකක් දිහා බලාගෙන ගැලැක්සීස් කොහොමද ඉවෝල්ව් වෙන්නේ කියලා කාලෙත් එක්ක හොයාගන්න අමාරුයි. මොකද මේ ඉවොලුෂන් එක අවුරුදු බිලියන ගාණක් යන එකක්. ඒ නිසා අපි අතරම කරන්නේ මේ පෘථිවිය ඉඳන් එක එක දුරවල් වල different distances වල තියෙන ගැලැක්සීස් observe කරලා බලනවා ඒවා කොයි වගේද කියලා, ඒවා වගේ shape එක. ඉතින් මේකට අපි observations කරන්න ඕනේ. අපිට ගැලැක්සීස් ඕනි තරම් තියෙනවා. අපි ඇත්තටම මේ පොඩි ඇඟිල්ලක finger nail එකක ප්‍රමාණයක් ගැන අපි හිතුවත් එහෙම ඒ වගේ ප්‍රමාණයක් දිහා අපි බැලුවොත් අපේ අහසේ සාමාන්‍යයෙන් අපි කියන ගැලැක්සිස් පිළියන ගානක් ඒ ප්‍රමාණයක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් අපි දැනට විශ්වාස කරනවා. මේවා ඇත්තටම accurate numbers නෙමෙයි. ඇත්තටම ට්‍රිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ගැලැක්සිස් මේ observable universe එකේ තියෙනවා. මීට අමතරව ඔයගලට පේනවා ඇති මේක ඇත්තටම ගොඩක් ඈත තියෙන ගැලැක්සිස් දෙකක් නෙමෙයි. වම් පැත්තේ උඩ ඉමේජ් එකේ ඔයගලන්ට පේන්නේ ගැලැක්සිස් දෙකක් අහසේ. මම හරියටම පොයින්ට් අවුට් කරලා පෙන්නුවත් කවුරු හරි ඒක දන්නේ නැත්තම් මෙන්න මෙතන අහසේ මේ තියෙන මේ ඇත්තම ඉමේජ් එකක් අරගත්ත මේ ඇතර මේ ලොකේෂන් එක ඇතරම CTIO ටෙලස්කෝප් එක තියෙන තැන. මේක ලොකු ටෙලස්කෝප් එකක්. සාමාන්‍ය ගොඩක් හොඳ රිසර්ච් කියන මේ චිලි වල තියෙන දක්න ඇමරිකාවේ මේ ටෙලස්කෝප් එක සාමාන්‍ය මේ ටෙලස්කෝප් සයිට්ස් වල විශේෂත්වය මේ හොඳටම අඳුරුයි අහස හොඳ පැහැදිලිව පේනවා. ඒත් මේ ටෙලස්කෝප් එක කියලා සයිට් එකේදී ගත්ත ඡායාරූපයක් ෆොටෝ එකක් ඔය තියෙන එක මේ වම් පැත්තේ මම රවුම් කරලා ඔයාලට පෙන්නලා තියෙන්නේ. අපිට ඇත්තටම ළඟින්ම තියෙන ගැලැක්සීස් දෙක ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සීකටත් වඩා. නමුත් මේ ගැලැක්සීස් විශේෂ ගණයකට අයදී තියෙන මේ ඩ්වාර්ෆ් ගැලැක්සීස් කියලා. ඒ කියන්නේ මේවල සාමාන්‍ය ප්‍රමාණයෙන් කුඩයි සහ දීප්තියෙන් ටිකක් අඩුයි අර සාමාන්‍ය විශාල ගැලැක්සි වලට වැඩිය. ඇන්ඩ්‍රොමීඩා වගේ නෙමෙයි ටිකක් ඉතින් පොඩි මේ ගැලැක්සීස්. ඒ නිසා ඒවා විශේෂ කැටගරියකට අයිති වෙනවා. සහ ඒක ඇත්තටම තියෙන විශේෂත්වය තමයි මේවට ඩ්වාර්ෆ් ගැලැක්සීස් කියලා කියන්නේ. මේ දෙක ගොඩක් ළඟින් තියෙන අපේ මිල්කි වේ එකට. ඒ නිසා ඇත්තටම මේ පහළ මේ
වම් දකුණු පැත්තේ පහළ කෙළවරේ ඔයගොල්ලන් දකින්නේ මේ වීඩියෝ එකක් ප්ලේ වෙනවා. මේ ඇත්තටම මේ මේ තියෙන ලාර්ජ් මැජරනික් ක්ලවුඩ් මේකට කියන්නේ ඇත්තටම එකක් ලාර්ජ් මැජරනික් ක්ලවුඩ් අනික ස්මෝල් මැජරනික් ක්ලවුඩ් කියලා මේ ග්‍රෝ ඔෆ් ගැලැක්සීස් දෙකට මේ ගැලැක්සීස් දෙක තමයි ඔයගොල්ලෝ මේ පහේ වීඩියෝ එකේ දකින්නේ. මේ ඇත්තටම ඒ ගැලැක්සීස් ඇතුලේ තියෙන තරු ස්ටාර්ස් අපිට රිසෝල් කරලා බලා ගන්න පුළුවන්. දැන් ඇත්තටම මේක මේක ඉන්විසිටි අපිට ඇත්තටම අවිල්ල තියෙන්නේ මේ ළඟදී දැනට මාස 6-7කට වගේ කලින් ඇත්තටම ඔබ්සර්වේෂන්ස් ඉවර කරා. මේ අපි යවපු සැටලයිට් එකක් ගයියා කියලා, මේ සැටලයිට් එකෙන් ඇත්තටම ගොඩාක් ඒගොල්ලන්ට පුළුවන් වුණා මේ ඉන්ඩිවිජුවල් තරු බිලියන එකහමාරකට වැඩි ප්‍රමාණයක දුරම ඉන්න පෘථිවිය. ඒක ඇත්තටම අරමුණ වුණේ දුරම ඉන්න මේ අපේ මිල්කි වේ එක ඇතුළේ තියෙන ස්ටාර්ස් වල. නමුත් ඒකට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ මිල්කි වේ එක ළඟ තියෙන මේ මැජලනික් ක්ලවුඩ්ස් වල ඇතුළේ තියෙන තරු වල ස්වභාවය මයින්න. මේ ඒ තරු වල එක එක ප්‍රොපර්ටීස් කැරක්ටරයිස් කරලා තියෙන විදිය තමයි මේ ඔයගලන්ට පහළ වීඩියෝ එකෙන් පේන්නේ. මේක ඇත්තටම මේ කලර්ස් ඇත්තටම එක එක තරු වලට අදාළ කලර්ස් මේ පෙන්වන්නේ. මොකද මට ඔක්කොම විස්තර කරන්න වෙලාවක් නැහැ. කාට කියන්නේ වැඩිදුර විස්තර වන්න අහන්න පුළුවන් ওই තරු වල කියන්නේ කලර් එක. ඊට පස්සේ මේක දැන් මේ අන්තිමටම පෙන්වන්නේ මේ ගැලැක්සීස් දෙක චලනය වෙන්නේ මොන දිශාවටද කියන එක. ඒක පාව අපි පාගෙන තියෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ ඊට පස්සේ මේක පෙන්වන්නේ මේ ගැලැක්සීස් රොටේට් වෙන්නේ කොහොමද කියන එක. අන්තිමටම ඔයගලන්ට පෙනේ මේකේ තියෙනවා මේ මම ටිකක් ෆාස්ට් මේක ඉස්සරහට අරන් යන්න. මේ තියෙන්නේ ඇත්තටම මේ ලාර්ජ් මැජලනික් ක්ලවුඩ් එක දිශාවට මේ ස්මෝල් ස්මෝල් මැජලනික් ක්ලවුඩ් එකේ තියෙන ස්ටාර්ස් ගමන් කරමින් තියෙන ස්වභාවයක් දැන් අපි දැකලා තියෙනවා. මේවා ඇත්තටම මේ මම ඇත්තට මේක පෙන්වී ඔයගලන්ට මේ ගැලැක්සීස් ඇතුලේ වෙන්නේ මොනවද කියන එක බලන්න. මොකද මේක මේවා ඇත්තටම දැන් තමයි අපිට රිසර්ච් වලින් හොයාගන්න හම්බෙලා තියෙන්නේ. මොකද මේ ඈත තියෙන ගැලැක්සීස් ඇතුලේ තියෙන තරු එක එක රිසෝල් කරලා බලන බලන්න අපිට තාම ඇත්තටම ටෙක්නොලොජි ගොඩක්ම ඒ මට්ටමටම ගිහිල්ලා නැහැ. දැන් තමයි ඇත්තටම මේව ගොඩක් ඩෙවලොප් වෙන්නේ. රයිට්. දැන් මම ඔයගලට මෙතන පෙන්නවා අර ගැලැක්සි ක්ලැසිෆයි කරලා තියෙන විදිහේ ග්‍රීන් හබල්. එයාගේ මේ හබල් ටියුනින් ෆෝක් ඩයග්‍රෑම් එකට අනුව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්ලැසිෆිකේෂන් සිස්ටම් එක වැඩ කරන්නේ ඇත්තටම මේ ළඟ තියෙන ගැලැක්සීස් වලට විතරයි. එහෙම නැත්නම් ආලෝක වර්ෂ බිලියන 8ක් වගේ ඈතට යනකම් තව වලට මේ ක්ලැසිෆිකේෂන් සිස්ටම් එක ප්‍රශ්නයක් නෑ. වැඩ කරනවා අපි සාමාන්‍යයෙන් බලන ඕනිම ගැලැක්සි එකක් අපිට කැටගරයිස් කරගන්න පුළුවන් බොහෝ ඒවා. ඒ ඒ ටියුනින් ෆෝක් ඩයග්‍රෑම් එකට. නමුත් ප්‍රශ්නේ තියෙන අපේ ටෙක්නොලොජි එක ඇත්තටම ඩියුල් වෙලා තියෙන 1990න් පස්සේ ඒ කියන්නේ මේ හබල් ස්පේස් ටෙලස්කෝප් එක ඊට පස්සේ අපි මේ වයි වල තියෙන කෙක් ටෙලස්කෝප්ස් වගේ ඒවා ඔපරේට් වෙන්න ගත්තට පස්සේ මේ 1990න් පස්සේ අපිට දැන් ඇත්තටම බලන්න පුළුවන් ආලෝක වර්ෂ බිහින 8ටත් එහා ඔබ්සර්වේෂන්ස් කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒවත් එක්කලා අපි ගත්ත ඉමේජස් වල තියෙච්ච ගැලැක්සීස් සමහරක් ඒවා ඇත්තටම කැටගරයිස් කරන්න බෑ. මේ එක කැටගරයිසේෂන් එකකටවත් මේ ඉදින් හබල් ඉදිරිපත් කරපු ඒකට හේතුව තමයි ඒ ගැලැක්සි ෆෝමේෂන්ස් ඇත්තම වෙනස්. මොකද අපි ආලෝක වර්ෂ බලන ආලෝක වර්ෂ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අපි ඇත්තම බලන්නේ හිස්ට්‍රි එක. ඒ ගැලැක්සි එක ෆෝම් වෙන කාලේ. ඒකට ඒගොල්ලන්ගේ ෆෝමේෂන්ස් වෙනස්. දැන් තියෙන විදිහට නෙමෙයි ඒගොල්ලන්ගේ ෂේප්ස් එකක්වත් හැදලා තියෙන ඒවා ඔක්කොම ගොඩක් වෙනස් විදිහේ. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම මේ ගැලැක්සිස් කැටගරයිස් කරන්න අමාරුයි මේ හබල් ක්ලැසිෆිකේෂන් සිස්ටම් එකට. එතන මේ තියෙන ඇතර මේ එක්සැම්පල් එකක් මේ පහල වම් පැත්තේ ඉමේජ් එකේ ඔයගලට පේන්නේ හබල් ස්පේස් ටෙලස්කෝප් එකකින් ගත්ත ඉමේජ් එකක්. එතන මේක ඇත්තටම අවුරුදු බිලියන ආලෝක වර්ෂ බිලියන 13.2ක් ඈත තියෙන ගැලැක්සි එකක් තමයි අපිට පේන්නේ. හරියටම පින් පොයින්ට් කරොත් මේ මේ ඇරෝ එක පෙන්වලා තියෙන ගැලැක්සි එක. මම හිතන්නේ ඕගලන්ට ඒක අමාරුයි ගැලැක්සි එකක් කියලා අඳුරගන්න. දැන් මේ වගේ මේ ඉමේජ් එක ගත්තට පස්සේ මේක ගැලැක්සි එකක් කියලා අඳුර ගන්නත් ඇත්තටම වෙනම ටෙක්නොලොජි ඒ කියන්නේ ටෙක්නික්ස් තියෙනවා. ඒතර මෙච්චරක් දුර අපිට බලන්න පුළුවන්. එතකොට මේ ගැලැක්සිස් ඇත්තටම මේ ස්පයිරල් එහෙම නැත්නම් ඉලිප්ටිකල් එහෙම කියලා අපිට කැටගරයිස් කරන්න බැහැ. මොකද මේවා ඇත්තටම දැන් මේ පෘථිවිය අපේ විශ්වයේ ආරම්භයේක කිට්ටු අවස්ථාවේදී තියෙන ගැලැක්සිස්. එතකොට මේ වගේ ෂේප් එක සම්පූර්ණයෙන් වෙනස්. රයිට්.
මේ තියෙන දෙතරම මේ වගේ හබල් ටෙලස්කෝප් එකකින් ගත්ත ඉමේජ් එකක් මේක ඇත්තටම අපි දවස් 11ක් වගේ එක දිගට ඔබ්සර්වේෂන්ස් කරලා හදපු ඉමේජ් එකක් හබල් ටෙලස්කෝප් එකකින් මේකේ ඇත්තටම තියෙනවා ඔබ්ජෙක්ට්ස් 10000ක් වගේ මේ ඉමේජ් එකේ සාමාන්‍ය මේ ඔක්කොම ඔබ්ජෙක්ට්ස් ගැලැක්සීස් මේ තියෙන ඒවා කලාතුරකින් තමයි මේක ස්ටාර් එකක් තියෙන්නේ මට ඇත්තටම සමහරක් කිය පොයින්ට් කරන්න පුළුවන් මේක මෙන්න මේ ඔබ්ජෙක්ට් එක සාමාන්‍ය ස්ටාර් එකක් වෙන්න පුළුවන් දැන් මේ තියෙන ගැලැක්සීස් ගොඩක් ඒවා ඇත්තටම අර හබල් ක්ලැසිෆිකේෂන් ස්කීම් එකට එහෙම නැත්නම් අර ටියුනින් ෆෝක් ඩයග්‍රෑම් එකට ෆිට වෙන්නේ නැහැ මොකද හේතුව මේ ගැලැක්සීස් ඇත්තටම ගොඩක් වෙනස් මේ දැන් අපි දකින ගැලැක්සීස් වලට වැඩිය මොකද මේවා ඊටාම සමහරක් ඒ වගේ ස්පයිරල් ලාමස් ෆෝම් වෙලා නැහැ ඒවා ඉන්ටරැක්ෂන්ස් වලට ගිහිල්ලා නැහැ ඉතින් ඒ නිසා ඒවා ඇත්තටම ෆෝමේෂන් එක තනිකරම වෙනස් දැන් දැන් තියෙන දැන් අපි මේ දැන් කතා කරන ගැලැක්සීස් වල තියෙන ෂේප්ස් තියෙනවා ස්පයිරල් ගැලැක්සීස් ඊට සිලිප්ටිකල් ගැලැක්සීස් වගේ එතකොට මේ මේ ෂේප්ස් ආවේ කොහොමද කියන එක ඇත්තටම ඩිබේටබල් තාමත් ඉතින් මේකට ගොඩක් රිසර්ච් දැනටත් කියන කොහොමද මේ ගැලැක්සි ඉවෝල් වුණේ මේ 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 ෂේප් වලට කියලා උතර එක මතයක් තමයි ඒකට තියෙන ඇත්තටම මේ ගැලැක්සි ගැලැක්සි ඉන්ටරැක්ට් වෙලා එහෙම නැත්නම් මේවා කලයිඩ් වෙලා මේ කලයිඩ් වෙන ක්‍රම තියෙනවා ඇත්තටම කලයිඩ් වෙලා මේ ෂේප් සාව කියලා විශ්වාසයක් තියෙනවා දැන් ඒකට තියෙන උදාහරණයක් තමයි ඒකට අපි කියන්නේ කාට්විල් ගැලැක්සි එක කියලා උතර මේ වම් පැත්තේ ඔයගලන්ට පේන්නේ ඒ කාර්ටිල් ගැලැක්සි එක හැදිලා තියෙන විදිහ ගැන කරපු සයන්ටිෆික් සිමියුලේෂන් එකක්. ඒ කියන්නේ එක ගැලැක්සි එකක් කාර්ටිල් ගැලැක්සි එකත් එක්ක ඉන්ටරැක්ට් වෙච්ච නිසා එයාගේ ෂේප් එක මේ වම් පැත්තේ තියෙන ආකාරයට වෙනස් වුණා කියලා තමයි අපි ඇත්තම සිමියුලේෂන්ස් වලින් හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක හරි කියලා පෙන්නන්න අපිට එවිඩන්ස් එකක් හම්බෙලා දෙනවා මේ දකුණු පැත්තේ තියෙන ඉමේජ් එක ඇත්තටම කාර්ටිල් ගැලැක්සි එකේම ඉමේජ් එකක්. නමුත් මේක ගැලැක්සි එක ඉමේජ් එක අපි අරගෙන තියෙනවා වේව්ලෙන්ත් කීපයකින් එකක් තමයි ගැලැක්ස් එක්ස්ප්ලෝරර් එකකින් ඒ කියන්නේ ඒක එක වේව්ලෙන්ත් එකක් අල්ට්‍රා වයලට් වගේ ඊට පස්සේ තව විසිබල් වේව්ලෙන්ත් එකකින් ගත්ත ඉමේජ් එක හෝ ඒ වගේ වේව්ලෙන්ත් කීපයක් කම්බයින් කරලා තමයි මේ ඉමේජ් එක හදලා තියෙන්නේ. ඒතර ඔයගලට එතන පේන මේ මේ විසිරලා තියෙන ගැලැක්සි එක මේක තමයි ඇත්තටම ඔය කාට්විල් ගැලැක්සි එක කියලා කියන්නේ. ඔයගලට පේන මේ ෂේප් එකයි මේකයි ටිකක් එක වගේ. හරි ඒකෙන් තමයි අපි කියන්නේ ඇත්තටම මේ simulations අනුව සහ අපේ observations match වෙන නිසා මේ galaxies form වෙලා තියෙන්නේ මේ ආකාරයට maybe they have undergone to these interactions and මේකට තවත් evidence එකක් තමයි තව මේකේ ළඟ තව galaxies දෙකක් තියෙනවා. ඒකත් අපි දන්නේ නැහැ කොයි galaxy එකද මේ interact වෙලා තියෙන්නේ කියලා. නමුත් බොහෝ දුරට මේ දෙකෙන් එකක් වෙන්නේ ඉඳලා තියෙනවා මේ interaction එක වෙලා තියෙන්නේ cartwheel galaxy එකත් එක්ක. ඒතකොට ඒ interaction එක නිසා තමයි මේ shape එක විදිහට. And there are a lot of things that I can explain here, like about the star formation. And මහත්මයා මේක ගොඩක් දේවල් අපිට විස්තර කරන්න පුළුවන් මේ star formation එකේ ඒ වගේ දේවල් මම හිතනවා හැමදේම විස්තර කරන්න යන්නේ නැහැ. ඔකට අදහසක් විතරයි දෙන්නේ මෙතන. මේ තියෙන තතර මේ වගේ මේ galaxy collisions වෙන්න පුළුවන් විදිය ගැන කරපු simulation එකක් සහ ඒකට මේ observations වලින් කොහොමද මේ සිමුලේෂන්ස් වි ඔබ්සර්වේෂන්ස් වි මැච් වෙන්නේ කියලා මේකට පෙන්නලා තියෙන්නේ. බලන්න පේනවා ඇති මේ වගේ ඉමේජස් අපි ගාව තියෙනවා ටෙලස්කෝප්ස් වලින්. ඒ වගේම එක මේ සිමේකේ අවස්ථාවල සිමුලේෂන් සහ අපිට තියෙන ඔබ්සර්වේෂන්ස් මැච් මැච් වුණ විදිහ. හරි. ඔයාලට පේනද මේ විදිහ ඉමේජ් එකක් අපි ගාව අපිට අරගෙන තියෙනවා ටෙලස්කෝප්ස් වලින්. කියන ගැලැක්සීස් දෙකක ඉන්ටරැක්ට් වෙන විදිහේ ඉතින් මේවා ඇතර මැච් වෙනවා. ඒ නිසා තමයි අපි ඇත්තටම දැන් බිලීව් කරන්නේ මේ මේ ගැලැක්සීස් වලට මේ ෂේප්ස් ඇවිල්ලා තියෙන්නේ මේ ඉන්ටරැක්ෂන්ස් වලින් කියලා. එක එක විදිහේ. රයිට් මේක ඇතර මේ වගේ මේක මේ දිගටම ප්ලේ කරන්න පුළුවන් මේ එක එක විවිධ අවස්ථාවල මේ ඉන්ටරැක්ෂන්ස් එන විදිහ ගැලැක්සීස් වලට මම ඇත්තටම දැනක් මේක මෙතනින් නවත්තන්න රයිට්
දැන් අපි බලමු මම අපි ගොඩක් දේවල් කතා කරා දැන් මේ මුලින්ම අපි අපේ මිල්කි වේ එක ගැන කතා කරා ඊට පස්සේ මිල්කි වේකින් එළිය ළඟම තියෙන බ්‍රයිටස් ගැලැක්සිය හොයාගත්තේ කොහොමද කියලා කතා කරා ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය එක ඊට පස්සේ අපි ආපහු කතා කරා මේ අපි ඉන් ඩීටේල් විස්තර දන්න ගැලැක්සිස් දෙකක් ළඟම තියෙන ඒ තමයි ලාර්ජ් ඇන්ඩ් ස්මෝල් මැජරනික් ක්ලවුඩ්ස් දැන් ඔයගොල්ලන්ට ඇත්තටම ඔයගොල්ලන්ට නේකඩ් අයි එක පාවිච්චි කරලා ඔබ්සර්ව් කරනවා නම් ඔබ්සර්ව් කරන්න පුළුවන් ගැලැක්සිස් තුනක් තමයි ලොකේෂන් එකට ඔයගොල්ලන්ට පේනවා නම් ලාර්ජ් ඇන්ඩ් ස්මෝල් මැජරනික් ක්ලවුඩ් සහ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක අනිත් ගැලැක්සිස් ඇත්තටම සාමාන්‍ය නේකඩ් අයි එකකින් ඔබ්සර්වේෂන්ස් කරන්න අමාරුයි කියන ඔයගොල්ලන්ට ඇහින් ඔබ්සර්ව් කරන්න අමාරුයි මේ ගැලැක්සි තුන උනත් ඇත්තටම ඔයගොල්ලන්ට හොඳම හොඳ ඩාර්ක් ක්ලියර් ස්කයි එකක් තියෙනවා නේද ඇත්තටම ඔබ්සර්වේෂන්ස් කරන්න ඒ වගේ ඒවත් ඊට පස්සේ අතරම අපි කතා කරා කොහොමද මේ අනිත් ගැලැක්සීස් ඔබ්සර්ව් කරලා තියෙන්නේ සහ මේ අපි ගැලැක්සීස් ඉවෝල්ව් වෙන්නේ කොහොමද කියලා කතා කරනකොට අපි ඇත්තටම කරන්නේ එක එක ඩිස්ටන්සස් වල තියෙන ගැලැක්සීස් වල ඉමේජස් අරගෙන ඒ වගේ ෂේප්ස් බලන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ කියන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මේ කාලවල ගැලැක්සීස් වල ෂේප් එක කොයි වගේද කියලා අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ගැලැක්සීස් ඉවෝල්ව් වෙලා තියෙන්නේ කියලා. ඒතර ඊට අමතරව අපි දැන් තියෙන ෂේප්ස් ආවා කියලා හිතන්නේ මේ ගැලැක්සි ඉන්ටරැක්ෂන්ස් වලින්. ඒකට අපි කතා කරනවා මේ ඉන්ටරැක්ෂන්ස් කොහොමද වෙන්නේ සහ සමහර සිමියුලේෂන්ස් ඒවා ගැන කරලා තිනවා ඔබ්සර්වේෂන් රිසල්ට්ස් එක්කලා මැච් වෙන්නේ කොහොමද කියන එක ගැන. දැන් අපි බලමු අතරව තවත් ඉම්පෝටන්ට් පාර්ට් එකක් මේ ගැලැක්සිස් ගැන කතා කරනකොට මේ මෝෂන්ස් ඔෆ් ගැලැක්සිස්. ගැලැක්සිස් කොහොමද මූව් වෙන්නේ මේ ස්පේස් එකේ නැත්නම් මේක ඇත්තටම ගොඩක් වැදගත් සොයා ගැනීමක් මේ 1912 මේ විස්ටෝ කියන ඇස්ට්‍රොනොමර් USA වල එයා මේ මේ ගැලැක්සීස් වල ස්පෙක්ට්‍රා එහෙම නැත්නම් වර්ණාවලිය නිරීක්ෂණය කරන්න ගත්තා සමහරක් මේ ස්පයිරල් එයා දැන් මේක මම ඇත්තටම කියන ස්පයිරල් නෙබියුලා කියලා ඒ කියන්නේ මේ මේ ස්පයිරල් ගැලැක්සීස් දැන් තියෙන විදිහ නම් නමුත් මේ 912 වගේ එනකොට කවුරුත් දැනන් ඉදි නෑ ඒවා ඇත්තටම වෙනම ගැලැක්සීස් කියලා. ඒකට එයා නෙබියුලා කියන නමින් තමයි මේ මේ ගැලැක්සීස් වල වර්ණාවලිය නිරීක්ෂණය කරන්නේ. එතකොට එයා අතන නිරීක්ෂණය කරපු දේ තමයි මේ වර්ණාවලිය මේ ස්පෙක්ට්‍රම් එක ෂිෆ්ට් වෙලා තියෙනවා. එයා එක්ස්පෙක්ට් කරපු නැති විදිහට. right ඒගොල්ලන්ගේ වේව් ලෙන්ත් එක. මේක ඇත්තටම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ ඩොප්ලර් ඉෆෙක්ට් එක කියන එක මේ වගේ වර්ණාවලියේ වෙනස් වීමක් තියෙනවා නම් වේව් ලෙන්ත් එක වෙනස් වෙනවා නම් ඒක හේතු වෙන්නේ සාමාන්‍ය ඩොප්ලර් ඉෆෙක්ට් එක. හරි. එතකොට මෙයා හිතුවා මේක ඩොප්ලර් ඉෆෙක්ට් එක වෙන්න පුළුවන්. ඒ නිසා එයා මේක ඩොප්ලර් ඉෆෙක්ට් එකේ ගැන ඩොප්ලර් ඉෆෙක්ට් එක තමයි ඇත්තටම එයා හිතුවේ මේකට හේතුව කියලා. නමුත් පුහි සර්ප්‍රයිස් දීස් මේ ගැලැක්සිස් දිහා මෙයා ෂිෆ්ට් එක දිහා බලනවා මේ ගැලැක්සිස් වල ඇත්තටම රෙඩ් ෂිෆ්ට් එකක් තමයි තිබ්බේ. ඒ කියන්නේ මේ ගැලැක්සි එක අපි වෙතර එනවා වෙනකොට මේ ගැලැක්සිස් අපෙන් ඉවතට යනවා. ඒත් මේක සාමාන්‍ය සර්ප්‍රයිස් එකක් වුණා ඒ කාලේ. මොකද ගැලැක්සි එකක් තව ගැලැක්සි එකක් අපේ දිශාවට එනවා කියන එක සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ මේවා ඇත්තටම මේ ඔබ්ජෙක්ට්ස් වල හැම එකටම විශාල ස්කන් තියෙන්නේ. ඒ නිසා මේ මේ ග්‍රැවිටේෂනල් ෆෝස් එකකින් ඉඳන් මේවා ඇට්‍රැක්ට් වෙන්න පුළුවන් එකකට. එතකොට මේවා අපි වෙතර එනවා කියන එක that's possible. ඒ නිසා බ්ලූ ෂිෆ්ට් එකක් ආවම ඒක අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. right අපි සයන්ස් වල හැමතිස්සෙම කරන්නේ අපි ඔබ්සර්ව් කරනවා ඊට පස්සේ අපි ඒක අපි දන්න සයන්ස් වලින් ඉන්ටර්ප්‍රිට් කරගන්න හදනවා. එතකොට නමුත් ප්‍රශ්නේ උනේ යාට අතන නිරීක්ෂණය උනේ මේ ගැලැක්සීස් ගොඩක් ඒවා රේඩ් ෂිෆ්ට් වෙලා කියලා. ඒ කියන්නේ මේ ගැලැක්සීස් අපෙන් ඉවතට යනවා කියන එක. එතකොට මේක සම්පූර්ණ අභිරහසක් නා ඒ දවස්වල කොහොමද මේ ගැලැක්සීස් අපෙන් ඉවතට චලනය වෙන්නේ කියලා. හරි. මොකද අපි ඇත්තටම එක්ස්පෙක්ට් කරන්නේ මේ අපි වෙතදී කියලා මේ ග්‍රැවිටේෂනල් ඉෆෙක්ට් එක නිසා ආකර්ෂණ බලය. ඒතර මේකත් එක්කලා අපි නියත 1920 ඒ කියන්නේ ඒක ටික කාලයකට පස්සේ මේ එඩ්වින් හබල්ම ඇත්තටම හොයාගත්තා. ඒක එයා ඇත්තටම ආපෝ මේ සෙපිඩ් වේරියබල්ස් කියන පාවිච්චි කරා මේ අර ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එකට අමතරව තවත් ඒ ළඟ තිබ්බ මේ මේ වෙස්ටෝ කියන ඇස්ට්‍රොනොමර් ස්පෙක්ට්‍රම් මෙෂර් කරපු ගැලැක්සීස් වල ඩිස්ටන්සස් හොයන්න. හරි. එතකොට ඇත්තටම එයා මෙෂර් කරා ඔක්කොම ඩිස්ටන්සස් මේ ස්පයිරල් ගැලැක්සි වලට මේ සෙපිඩ් වේරියබල්ස් පාවිච්චි කරලා
එතකොට යා මේ distances විශ්ලේෂ කරාම ආපු results තමයි මේ graph දෙකේ පෙන්නලා තින්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ x අක්ෂයේ තියෙන distance එක galaxy වලට y අක්ෂයේ තියෙන velocity එක කොච්චර වේගයෙන් ඒකට ගමන් කරනවද කියන එක. විතර velocity එක අතර අපිට derive කරන්න පුළුවන් මේ red shift එක measure කරාට පස්සේ ඒකට equation එකක් තියෙනවා. එතකොට මේ ඇත්තටම තියෙන්නේ අපේ spectrum එක මැල්ල ගත්ත result එකයි මේ galaxy වල distance පෙන්නලා හබල් හොයාගත්ත රිසල්ට් එක එකට එකතු කරලා ඇඳපු රිලේෂන්ෂිප් එකක්. ඒතර මේකෙන් පැහැදිලිව පේනවා අපිට මේ ගැලැක්සීස් ඇත්තටම අපෙන් ඉවතර ගමන් කරනවා සහ ඒක රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මොකද මේ ගැලැක්සීස් දුර වැඩි වෙන්න අපිට අපි ළඟ ඉඳන් මේ ගැලැක්සි එකට තියෙන දුර වැඩි වෙන්න එයාගේ වෙලොසිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපෙන් ඉවතර ගමන් කරන වේගෙත් වැඩි වෙනවා. ඒතර මේක තමයි ඇත්තටම ඊට පස්සේ මේ දකුණු පැත්තේ graph එකේදී මේ result එකම ඇත්තටම අවුරුදු දෙකකට පස්සේ publish කරපු එක. ඒතර ඔයගලන්ට පේනවා මේ technology එක development එකත් එක්කලා අර මුලින් ආලෝක වර්ෂ මිලියන 6ක් තුරට වෙනකු distance එක Hubble-ට පුළුවන් වෙලා දෙනවා ආලෝක වර්ෂ මිලියන 120ක් දක්වා මයින් අවුරුදු දෙකක් ගියාට පස්සේ. නමුත් ආපහු ඇවිල්ලා තියෙන result එක ඒකමයි. හරි, ඒ කියන්නේ මෙතරදි තමයි අපි ඇත්තටම මුලින්ම හොයාගත්තේ මේ ගැලැක්සීස් පාවිච්චි කරලා මේ මේ ඔක්කොම ගැලැක්සීස් අපේ ඉවතර ගමන් කරනවා කියලා. එහෙම නැත්නම් අපි ඇත්තටම ඉන්නේ මේ එක්ස්පෑන්ඩින් යුනිවර්ස් එකේ. එහෙම නැත්නම් මේ විශ්වය අපි කියන ප්‍රසාරණය වෙනවා කියලා සිංහලෙන් නම් මේ කියන්නේ අපි වෙන්නේ මේ ප්‍රසාරණය වෙන විශ්වය කියලා. එතන මෙතන ඇත්තටම වෙන්නේ අර ගැලැක්සී අපෙන් සාපේක්ෂව ඉවතර යනවා නෙමෙයි අපේ ස්පේස් එක එක්ස්පෑන්ඩ් වෙන එක වෙන්නේ. ඒකයි ඇත්තම වෙන්නේ. ඒතර මේකත් ඇත්තම හොයාගත්තේ මේ ගැලැක්සීස් ගැන කරපු ඔබ්සර්වේෂන්ස් වලින්. මම හිතන්නේ මේ 12 වෙලා right I actually I was thinking about talk about galaxy clusters as well. ඇත්තම මේ ගැලැක්සී ගැන අපි කතා කරේ නමුත් ඊට පස්සේ ස්ටෙප් එකේ තියෙන මේ ගැලැක්සීස් ඇත්තටම තනියම නෙමෙයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ගැලැක්සීස් උත් එකතු වෙලා හැදපු යුනිට්ස් තියෙනවා. මේවට අපි කියනවා ගැලැක්සි ක්ලස්ටර්ස් කියලා. ඒ කියන්නේ ගැලැක්සි ක්ලස්ටර්ස් ඇත්තටම අපි කියන්නේ ගැලැක්සි 1000ක් නැත්නම් 10000ක් ඒ වගේ ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් එකතු වෙලා හැදිච්ච යුනිට්ස් කියලා. ඒක තමයි මට ඇත්තටම හම්බෙලා තියෙනවා ගැලැක්සි ක්ලස්ටර්ස් මගේ ඔබ්සර්වේෂන්ස් වල සමහර ගැලැක්සි සමහර ක්ලස්ටර්ස් වල ගැලැක්සීස් 1000ක් තියෙනවා සමහර කරේ 500ක් තියෙනවා ගැලැක්සීස් 3000ක් වගේ දින ක්ලස්ටර්ස් උත් හම්බෙලා තියෙනවා ඇත්තටම ඔක්කොම මේ ඩ්වාර්ෆ් පොඩි ගැලැක්සීස් උත් එක්කලා. ඇත්තට මේ ඇත්තටම තියෙන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම මෙතන කියලා තියෙන ඇත්තටම මේ ගැලැක්සි ක්ලස්ටර් ඔබ්සර්වේෂන්ස් වල මම ඉන්ඩිවිජුවල් ගැලැක්සීස් එකක් ඔබ්සර්ව් කරලා නැහැ ඇත්තටම. නමුත් මේ තියෙන්නේ මම ඇත්තටම එක ඔබ්සර්ව් කරපු ගැලැක්සි ක්ලස්ටර් එකක්. මේ දකුණු පැත්තේ තියෙන්නේ මේ ලොකු ටෙලස්කෝප් එක තමයි අතරම මම යූස් කරේ. මේක කිප්පික් නැෂනල් ඔබ්සර්වේටරි එකේ තියෙන USA වල. අතන මේ ටෙලස්කෝප් එක ඔබ්සර්ව් කළා මම අතරම ගත්ත ඉමේජ් එකක් මේ වම් පැත්තේ තියෙන්නේ මේ ආලෝක වර්ෂ මිලියන 240ක් ඈතින් තියෙන ඇබෙල් 426 කියන ගැලැක්සි ක්ලස්ටර් එක. අතන මේ ලොකු අතන සුදු පාට මේක නම් අතන මොකද වෙන්නේ සුදු පාට බෝලයක් වගේ මේ ඔක්කොම මේ 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 අතන ඔක්කොම ගැලැක්සීස් right. මේ සමහර මේ පොඩි ඔබ්ජෙක්ට්ස් ඇත්තටම සමානක් අපිට හොයන්න බෑ කොයි එකද ගැලැක්සි එක කොයි එකද ස්ටාර් එක කියලා. ඒවට ඇත්තටම අපි වෙනම ස්ටැටිස්ටිකල් මෙතඩ් එකක් පාවිච්චි කරනවා. ඒතර මේකෙන් ඔයගොල්ලෝ එකක් තේරුම් ගන්න මේ අර ඔයගොල්ලන් ඇත්තටම ඉන්ටර්නෙට් එකේ දකින්න වගේ ලස්සන පින්තූර අපිට එන්නේ නැහැ මේ ටෙලස්කෝප් එකකින්. ඒක ඇත්තටම හදන්න ඕනේ. නමුත් අපි සයන්ටිෆික් රිසර්ච් වලට ගන්න මේ වගේ කෙලින්ම රෝ ඩේටා. මොකද එතන තමයි අපිට ඇත්තටම ඇක්චුවල් සයන්ස් තියෙන්නේ. මේක එක්සැම්පල් එකක් එහෙම මම හිතන්නේ මේක අපිට පුළුවන් මේ මේ සාමාන්‍ය මේ ඉමේජ් එකක් මෙගාබයිට් 300ක් මේ මේ තනි ඉමේජ් එකක් මෙගාබයිට් 300කට වැඩි. ඉතින් මේක හයි රෙසලූෂන් ඉමේජ් එකක් අපිට සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මේක දාලා මේක එන්ලාර්ජ් කරලා මේ වගේ ස්පයිරල් ආවස් පවා බලන්න පුළුවන් ස්කේල් එක වෙනස් කරලා. හරි, මට ඇත්තටම එච්චර දුර මම හිතන්නේ නැහැ වෙලාව තියෙනවා කියලා කතා කරන්න. රයිට්, මේ මේ තියෙන ඇත්තටම මේ ඉමේජ් එකමයි මේ මේ තියෙන Apple 426 cluster එකම. මේ තියෙන ස්ලෝන් ඩිජිටල් ස්කයි සර්වේ කියලා වෙන සර්වේ එකකින් අරගත්ත ඉමේජ් එක. ඔයගලට පේනවා මේක ඇත්තටම කලර් ඉමේජ් එක, කලර් කරලා හදපු ඉමේජ් එක. මේක සාමාන්‍යයෙන් කරන්නේ වේව් බෑන්ඩ්ස් තුනකින් ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි වගේ කරන්නයි දන්නේ නැති වේව් බෑන්ඩ්ස් තුනක් අරගෙන එකට එකතු කරලා මේ වගේ ඉමේජස් හදන්නේ. මම ඒක ඇත්තටම කෙටියෙන් කිව්වේ මම ඇත්තටම මේක ඉවර කරන්න මේ ස්ලයිඩ් එකකින්.
ඔගලන් දකින්නවා අපි කොච්චරක් දුර ගිහිල්ලාද කියලා මේ ගැලැක්සි පිළිබඳ කරන පර්යේෂණ සහ ඒ පිළිබඳ සොයා ගැනීම සහ ඔබ්සර්වේෂන්ස් වලින්. එතකොට අපි ෆියුචර් එක ඇත්තටම ගොඩක් මේ ඇස්ට්‍රොනොමි වල ගොඩක් දැන් අපි යන්නේ ඉන්ඩිවිජුවල් ඔබ්සර්වේෂන්ස් වලට වඩා මේ ලොකු සර්වේස්, ඒ කියන්නේ ලොකු මල්ටි කමියුනිටි ප්‍රොජෙක්ට්ස් වලට තමයි යන්නේ. මේ ලොකු ටෙලස්කෝප් හදලා ඒ ටෙලස්කෝප් පාවිච්චි කරනවා මේ වගේ විශාල ඔබ්සර්වේෂන්ස් කරන්න. ඒතර මේ තියෙන්නේ මේ මම මුලින්ම දාලා තියෙන SDSS කියන ස්ලෝන් ඩිජිටල් ස්කයි සර්වේ, ඊට පස්සේ පෙන් ස්ටාර්ස් කියන තව ඒ වගේ සර්වේ එකක්. ඒතර මේවා ඇත්තටම මේ ලොකු සර්වේස්, ඉතාම විශාල ටෙලස්කෝප් සහ හොඳ ටෙක්නොලොජි පාවිච්චි කරලා කරපුවා. මේ උඩ තියෙන සර්වේස් දෙක ඇත්තටම දැන් ඒගොල්ලන් ගොඩක් ඩේටා අරගෙන ඉවරයි. ඒ ඩේටා රිලීස් ඇත්තටම ෆ්‍රී තියෙනවා කාටද ඕන නම්. ඇත්තටම මේ තියෙන ඩේටා අරගෙන Tamanට කැමති දේවල් හොයාගන්න උත්සාහ කරන්නත් පුළුවන්. මේවා ඇත්තටම ඇස්ට්‍රොනොමි වල ඇත්තට පොලිසි එකක් තමයි මේ ඩේටා අවේලබල් කරන පබ්ලික් කමියුනිකේට වලින් පාවිච්චි කරන්න. ඇත්තට මේ වගේ ඇත්තටම තියෙනවා බිලියන ගාණක් ගැලැක්සීස් දැන් මේ පළවෙනි සර්වේස් දෙකේ. ඊට අමතරව මේ දෙක සහ තුන මම සටහන් කරලා තියෙන දෙවැනි එක ජේම්ස් වෙබ් කියන්නේ අපි ඇත්තටම ලොන්ච් කරන යන ටෙලස්කෝප් එකක්. මේ ලොන්ච් එක මේ අවුරුද්ද නැත්නම් ඊළඟ අවුරුද්දේ මම හිතන්නේ වේවි කියලා. මේක රීප්ලේස් කරනවා හබල් ස්පේස් ටෙලස්කෝප් එක. ඊටදී ලොකු කැපැසිටි එකක් මේ අලුත් ටෙලස්කෝප් එකට තියෙනවා. මේක කියන්නේ ස්පේස් ටෙලස්කෝප් එකක්. අපි ඇත්තටම මේකෙන් එක්ස්පෙක්ට් කරනවා අපිට මේ ගැලැක්සි මුලම ෆෝම් වෙච්ච නැත්නම් ආලෝක වර්ෂ බිලියන 13කටත් එහා තියෙන තියෙන ගැලක්සිස් බලාගන්න පුළුවන් කියලා මේ ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක පාවිච්චි කරලා. ඒතර ඒ වගේම මේ LSST කියන ලාජ් සිනොප්ටික් සර්වේ ටෙලස්කෝප් කියන එක, ඒක මීටර 8.4 මීටරයක තියෙන ඉතාම විශාල ටෙලස්කෝප් එකක්. මේක ඇත්තටම ඔපරේට් කරන්න මම හිතන්නේ ගොඩක් දේවල් දැන් ලෑස්ති කරලා තියෙන ලැබුණා පුතෝ කියනකොට මේකේ ඔපරේෂන්ස් පටන් ගන්නවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත මම හිතන්නේ ඇස්ට්‍රොනොමි වල ප්‍රයිමරි ඩ්‍රයිව් එක වගේ වෙන්නේ මේ ටෙලස්කෝප් දෙක. මේ LSST එකේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන් මේකට පාවිච්චි කරන කැමරාව තමයි ලෝකේ දරට පාවිච්චි කරන මොදම ඩිජිටල් කැමරා එක. මේක ටෙස්ට් කරා මේ ළඟදී. ඉතින් මේවා තමයි ඇත්තටම ෆියුචර් එක. දැන් ඇස්ට්‍රොනොමි වල ගොඩාක් මේ ගැලැක්සි පිළිබඳ රිසර්ච් ඉස්සරහට කරන්නේ මේ වගේ සර්වේස් සහ දැනගන්න උදාරක් දැන්නේ. Right, so I would like to මම ඇත්තටම කැමති මෙතනින් ඉවර කරන්න ප්‍රසන්ටේෂන් එක. මොකද මම හිතන්නේ පැයකටත් වැඩි ටිකක් වෙලා ගිහින් තියෙන හින්දා ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා මට උත්තර දෙන්න පුළුවන්. මේක ඇත්තටම මට chat එකේ ප්‍රශ්න කීපයක් පේනවා මට ඒ ටික අරගෙන. There's a question from Tarindu Veerasinghe. What is the difference between antimatter and dark matter? Basically, dark matter is actually represent an attractive force, and antimatter is actually completely different thing that you know, it's it is not easy to you know explain from one or two ways, but the main difference is dark matter is actually an attractive force. As you see in this galaxy is that may represent an attractive force, but which we don't know. But antimatter is something that you one possibility is maybe this dark matter can be a centimeter as well. Nobody knows about it, right? So that is the thing. Because antimatter, the thing is we don't know what is dark matter, so it could be an antimatter as well, right? So I mean, to have the difference, I mean to differentiate those two, we don't have much details for that. So that is the thing. So we normally believe that the most probable candidates for the dark matter may be these subatomic particles, and then this antimatter also maybe fall into that as well. So I think that is probably what I can tell about that. And then I can see there is another question asking about the quantum fluctuations. I guess this relates to if you look at, I guess it's good that I put this image on the right hand side in the slide. This quantum fluctuations, we believe that may have happened in this era where we have this inflation right here in this image, right? Okay,
right here in this region, you will have inflation. That is the era of the inflation where you see, we believe that there may be quantum fluctuations at this particular point. But you know, these kind of things, I guess I can't explain more than that about these quantum fluctuations, right? And there is another question asking to send the recording. I don't know. I think you may have it, right? I have not recorded this. And what is the oldest matter in the universe? What is the oldest matter in the universe? That I can't understand that question. So let me see. Think. Let me give an answer for this question. And let me put it in this way. Now, what we believe up to now is how the universe began is based on this theory that you see in the right hand side, which we called as the Big Bang. And what has happened there is that there is an explosion at the beginning, and then there is a sudden inflation, which means that you have a huge expansion of the universe within a short period of time. And then at that time, there were actually no hydrogen or nothing like that. And then the temperature got cooled down after some time, where you get first hydrogen and this is how actually the matter developed, right? And I can't give you like an exact answer for your question, but I guess this information will help you to get an idea. Like this oldest matter, maybe like, you know, hydrogen, helium, those kind of things. First, there is an electron, protons and neutrons developed, and then, you know, these are combined to make the hydrogen and then helium. It developed like that. And then at some point, as you see here, the galaxy is formed and then it expanded again. Now we are in an accelerated universe, right? So I guess that's how I can answer for that question. Future of galaxy evolutions researches kela tunak. Etoda me databases walata kohomada api access ganne e kiyanne api link ekak kohomada ganne? Mehemai. Then okay me palaweni me deweni saha thunweni ekak ehttama LSST saha James Webb ehttama start karala neha. ඒගොල්ලන් ඒ නිසා තොරතුරු දැනට දීලා නැහැ කොහොමද ඩේටාබේස් ඇක්සස් කරන්නේ කියලා සහ මොකද ඒගොල්ලෝ ඩේටා ගන්න පටන් ගන්නේ සාමාන්‍ය පොලිසි එක තමයි ඇස්ට්‍රොනොමි වල ඒගොල්ලෝ මේ ගන්න ඩේටා අවුරුදු එකමාරයි ඒගොල්ලන්ට තියාගන්න පුළුවන් කියන්නේ පර්සනල් යූස් එකට ගෲප් එකක් ඇතුළේ ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍ය රිලීස් කරනවා ඩේටා පබ්ලික් එකට මේ රිලීස් කරාම ඒක ඇක්සස් කරන්න ඕනේ විදිහත් ඒගොල්ලෝ කියනවා එතකොට පළවෙනි පොයින්ට් එකේ මම ගත්ත සර්විස් දෙක ස්ලෝන් ඩිජිටල් ස්ටයිල් සර්විස් සහ PanSTARRS ඒගොල්ලන්ගේ ඇත්තට වෙබ්සයිට්ස් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ SDS කියලා සර්ච් කරොත් ඒ වෙබ්සයිට් එක ඇත්තට වෙනවා. ඒකේ තියෙනවා ඇත්තටම ගිහිල්ලා ඔයගොල්ලන්ට account එකක් හදාගන්න පුළුවන්. හදාගත්තට පස්සේ මේකට ඇත්තටම පොඩි extra knowledge එකකුත් ඕනේ වෙනවා. account එකක් හදාගත්තට පස්සේ ඒගොල්ලන්ගේ site එකක් තියෙනවා cash jobs කියලා. මේ site එකට ගියාට පස්සේ එක විදියක් තමයි ඔයගොල්ලන්ට search box එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ galaxy එක බලන්න ඕන නම් galaxy එක නම යව search කරා. गैलेक्सी कलरफुल इमेज फिल्टर्स इमेज सामान्य रिसर्च फिट्स इमेज बलवा रीजन गैलेक्सी डीटेल टेबल क्रम गुडकोडिंग सिस्टम कंप्यूटर डाउनलोड कर संपूर्ण फ्री एस्ट्रोनॉमी पब्लिक डोमेन फ्री कर
මේ ඒ සර්විස් එක විතරක් නෙවෙයි අතන ගොඩාක් ස්ට්‍රොම් සර්විස් තියෙනවා තව ඒක IR ඩේටාබේස් එකක් තියෙනවා ඇත්තටම දැනට ස්ටාර්ස් බිලියන එකකමාරක ඩේටා තියෙනවා ඒකේ අපේ නීති වේගයේ ඕනි ඩේටා එකක් ඕනි විදිහට ඇක්සස් කරන්න පුළුවන් ඒ just even you don't have to contact anyone for those right එහෙම තමයි අතන සාමාන්‍ය ඩේටා අරගන්නේ ඊට පස්සේ මේක අහනවා තව ෆෝම් question එකක් what is the oldest galaxy type among spirals and ellipticals and irregulars කියලා මේ තුනෙන් ඇත්තටම සාමාන්‍යයෙන් මට irregulars කියන හරි මතකයක් නැහැ spirals and ellipticals වලින් සාමාන්‍යයෙන් oldest type එක වෙන්නේ ellipticals ඒක තමයි සාමාන්‍යයෙන් අපි පිළිගැනීම elliptical galaxies තමයි oldest galaxies ඒක ඇත්තටම අපි ගැලැක්සි වල අපි දිනවා කලර් මැග්නිටියුඩ් ඩයග්‍රම්ස් කියලා. ඒ කියන්නේ කලර් එක නේද අපි තේක හොයා ගන්න පුළුවන්. මම ඒ විදිහට නතර කරනවා දැනට. ඊට වැඩි විස්තරයක් කොහොමද දෙන්න පුළුවන්. එතකොට උත්තරේ ඉලිප්ටිකල් ගැලැක්සිස් තමයි ඕල්ඩර්ස්. රයිට්. ඉරෙගියුලර් මට අතරම ෂුවර් නැහැ. ඉරෙගියුලර්ස් කියන්නේ බත් සමහරක් ඉවාලුත් ඒවා තියෙන්න පුළුවන්. එතනදී. නමුත් ඉන් ජෙනරල් ඉලිප්ටිකල් තමයි ඕල්ඩර්ස් මොකද ගැලැක්සිස්. තව dark energy හරි මේක මෙහෙම තේරුම් ගන්න දැන් මම ඇත්තටම කතා කරේ dark matter ගැන විතරයි මේ දෙක දෙකක් dark energy කියන්නේ වෙන දෙයක් dark matter කියන්නේ තව එකක් dark matter තමයි මේ galaxy එක ඇතුලේ තියෙන්නේ galaxy එකක් ඇතුලේ සාමාන්‍යයෙන් දැන් මම ඔයාලට explain කරපු විදිහට මේ ග්‍රැවිටේෂනල් එකක් ඉන්නන ඒ ඇට්‍රැක්ෂන් එක දෙන්නේ මොකද්ද කියලා හොයාගන්න බැරි කොම්පෝනන්ට් එකට තමයි අපි ඩාර්ක් මැටර් කියන්නේ ඩාර්ක් එනර්ජි එක ඇත්තටම කියන්නේ මේ ඔබලට පේන වැඩි ඒක ඩාර්ක් මැටර් ඔන්න ඇට්‍රැක්ටිව් ඇට්‍රැක්ටිව් කොම්පෝනන්ට් එකක් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මගේ ස්ක්‍රීන් එක දකුණු වද පැත්තේ පේන පොඩි ඉමේජ් එක ඒක මේ අන්තිම පාර්ට් එකේ මෙන්න මේ රීජන් එක ඔබලට පේන ඇති මේ ස්පේස් එක අපේ විශ්වයේ එක්ස්පෑන්ෂන් එක හැටි මම මෙතන දාලා තියෙන්නේ මේක ඇත්තටම එක්ස්පෑන්ඩ් වීගෙන ගිහිල්ලා දැන් ඇත්තටම අපි ඉන්නේ මේ මෙන්න මේ රීජන් එකේ මෙතනින් නම් ඉස්සරහට මේක දැන් අපේ අලුත් පොඩියට පේනනේ මේක ඇක්සලරේට් වෙන පාටක් මේක 998 වගේ සුපර්නෝවා ඔබ්සර්වේෂන්ස් වලින් හොයාගත්ත එක මේ එක්ස්පෑන්ෂන් එක දැන් ඇක්සලරේට් වෙනවා මේ පැත්තට මේ ඇක්සලරේෂන් එක වෙන්නේ කොහොමද කියලා අපි තාම දන්නේ එතකොට අපි ඇත්තටම බිලීව් කරන්නේ මේ ඇක්සලරේෂන් එක වෙන්නේ ඩාර්ක් එනර්ජි හින්ද. ඒක තමයි අපිට තියෙන උත්තරේ. එහෙම තමයි අපි ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි වලින් වෙනස් වෙන්නේ එහෙමයි. ඩාර්ක් මැටර් ඇත්තටම ගැලැක්සි ඇතුලේ තියෙන ඇට්‍රැක්ටිව් ෆෝස් එකකට හේතු වෙන දෙයක්. ඩාර්ක් එනර්ජි කියන්නේ මෙන්න මේ යුනිවර්ස් එකේ ඇක්සලරේටඩ් එක්ස්පැන්ෂන් එකට හේතු වෙන එනර්ජි එක කියලා තමයි බිලීව් කරන්නේ. මේක ඇත්තටම තියෙන්නේ මේ අයින්ස්ටයින්ගේ ෆීල්ඩ් ඉක්වේෂන් එකේ තමයි සඳහන් වෙන්නේ මුලින්ම ඊට පස්සේ ඒකට විස්තර කරන්න ගියත් අමාරුයි ඒ පැත්තට ගියොත් එහෙම නමුත් දල අදහස තමයි මේ ඩාර්ක් එනර්ජි කියන්නේ ඇත්තටම මේ එක්ස්පැන්ෂන් එකට හේතු වෙන රිපල්සිව් ෆෝස් එක. ඩාර්ක් මැටර් කියන්නේ ඇට්‍රැක්ටිව් ෆෝස් එකක් වෙන්න ඕනි. ඇත්තටම ෆෝස් එක ඩාර්ක් මැටර් කියන්නේ ඩාර්ක් එනර්ජි කියන්නේ මේ රිපල්සිව් ෆෝස් එක කියන්නේ මේ විශ්වයේ accelerated expansion එකට හේතු වෙන දේ තමයි dark energy කියන්නේ. මේ දෙක ඇත්තට මොනවද කොහොමද හැදිලා තියෙන්නේ මේවා? ethereals මොනවද? ඒ විස්තරය අපි තාම දන්නේ නැහැ ඇත්තටම. හරි. There is another question asking is the big bang is the beginning of everything or is there evidence that it is not the case? Well, a big bang is the beginning of the everything. Let's say for the answer is yes for that. And the big bang is normally we consider as the beginning of everything because you cannot actually think about when you say this is the beginning, you cannot think about what happens before that, right? I mean, we don't know. So we will consider that the time begins at that point. Yeah, you have the beginning of the Big Bang, and is there evidence that it is not the case? Big Bang එක නෙමෙයි වෙන දෙයක් කියන්නේ evidences ඇත්තටම දැන් නැහැ මොකද
එවිඩන්සස් තිබුණා. ඇත්තටම ඩිෆරන්ට් මොඩියුල්ස් තිබ්බා මේ මේ බිගිනින් ඔෆ් ද යුනිවර්ස් ගැන අපි සාමාන්‍යයෙන් කතා කරමු. නමුත් දැනට මේ අපි තියෙන පාටිකල් ෆිසික්ස් එක්ස්පෙරිමන්ට්ස් වලින් හැමදේම මේ ඔබ්සර්වේෂන්ස් වලින් කන්ෆර්ම් වෙන්නේ මේ බිග් බෑන් තියරි එක තමයි හරි කියන එක. ඒ නිසා අපිට ඇත්තටම ඒක තමයි ඇත්තටම දෙන්න පුළුවන් උත්තරේ. බිග් බෑන් තියරි එක තමයි දැනට තියෙන මේ හරි උත්තරේ කියන එක. ක්වෙස්චන් එකක් අහලා තිනවා මේ බ්ලැක් හෝල් එකක් සහ වයිට් හෝල් එකක් අතර ඩිෆරන්ස් එක මොකද්ද කියලා. ටු බී ඔනස්ට් ඇක්චුලි ඇයි ඩෝන්ට් නෝ අබවුට් ඉට්. මේ මේ වයිට් බ්ලැක් හෝල් එක ගැන මම දන්නවා. ඇත්තට මේ වයිට් හෝල් කියන වචනේ මම මට එච්චර ෆැමිලිය නැහැ. කාටද එක්ස්ප්ලේන් කරන්න ගුණ මට බලන්න ගුණ හොයල්ල. බට් වට් ආයි කැන් ඩූ ඉස් ආයි ප්‍රොබබ්ලි ආයි කැන් මට මේක ඇත්තටම හොයලා නම් කියන්න පුළුවන් මොකක්ද කියලා. මම මේකට ඇත්තටම ආන්සර් එක හරියටම දන්නේ නැහැ. මේ මේ බ්ලැක් හෝල් එකක් සහ වයිට් හෝල් එකක් අතර වෙනස මොකක්ද කියන එක. ඔයාලට කාටද ඒක උත්තරය ඕනේ කියන්නේ මගේ ඇත්තටම ඊමේල් ඇඩ්‍රස් එක මම හිතන මේ සෙට්ස් එකේ තියෙන ඔයාලන්ට කාටද ඒ ප්‍රශ්න උත්තරය ඕන මට ඩිරෙක්ට් ඊමේල් එකක් කියවන්න මම පොඩ්ඩක් චෙක් කරලා කියන්නම්. ඊට පස්සේ අනිත් එක තමයි මේ විශ්වය මේ වේද යුනිවර්ස් එන් කියන එක. මේකත් ඇත්තටම පොසිබිලිටිස් ගොඩක් තියෙනවා. මේක දිගටම එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන් කෙටියෙන් කිව්වොත්. එහෙම නැත්නම් මේක කොහරි එක්ස්පෑන්ඩ් එක නතර වෙලා ආපු කන්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. මේකට ඇත්තටම එක 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 අදහසක් නැහැ. නමුත් අපිට මේ ඉක්වේෂන්ස් වලින් සහ අපි සාමාන්‍ය යුනිවර්ස් එකේ වයින ක්‍රිටිකල් ඩෙන්සිටි කියලා එකක්. ඒ ක්‍රිටිකල් ඩෙන්සිටි කමන්නේ තියෙන දැනට යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා කියන එක. මේකට ඇත්තටම අරගේ පොසිබිලිටිස් කීප ඇත්තන මේ දිගටම එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන්. තව එකක් තමයි බිග් ක්‍රන්ච් කියලා මේක එක්ස්පෑන්ඩ් ලා කියලා කොහේ නැවතුලා ආපහු කන්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. මේක ඇත්තටම ඩිසයිඩ් වෙන්නේ අපිට අර අපේ විශ්වයේ තියෙන ක්‍රිටිකල් ඩෙන්සිටි එක කියලා එකක්. ඒ ක්‍රිටිකල් ඩෙන්සිටි පැරාමීටර් එක මැරලා තමයි මේක ඇත්තටම හරියටම ඩිසයිඩ් කරන්න පුළුවන්. මට ඇත්තට මතක නෑ හරියම රිසල්ට් එක මොකක්ද කියලා මේ වෙලාවේ. What was there before the universe began? I think we cannot talk about this because මේ බිගිනින් එක ඇත්තටම තියෙන්නේ මෙතන මේ මේ අපි කියන මේ මේ බිග් බෑග් එක පටන් ගත්ත තැන. එතකොට ඊට එහා මොනවද තිබුණේ කියන එකට ඇත්තටම අපිට උත්තර දෙන්න බෑ. අපි දන්නේ නැහැ ඒක ගැන. ඒක නිසා හරි මම I think this is all what I can see as questions. Shall we stop then, or are there any other questions? ඇත්තම කාල වේලාවත් ඉක්ම යන නිසා අපි හිතනවා හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර හම්බුණා කියලා. තවත් ප්‍රශ්න තිබෙනවා නම් අපිට අප වෙත යොමු කරන්න අපි සර්ගෙන් අහලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපි හැමෝටම වැදගත් දවසක්. හේතුව තමයි ගැලක්සිස් ගැන ගොඩක් දේවල් අපි සර්ගෙන් ඉගෙන ගත්තා. අවසාන වශයෙන් සෙඩ්ස් ඔබ්සර්වේෂන් ඩිවිෂනල් මැනේජර්ට මම ආරාධනා කරනවා සජිනි විත්තහච්චි ඔබටයි මේ ආරාධනය. Thank you, Vasini. Said Sri Lanka Samvidhane Observation Division එක මගින් සංවිධානය කරන ලද සයිප්‍රියල් මාර්ගදර්ශන මාලාවේ දෙවන අදියර ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට අද අපට හැකියාව ලැබුණා. ගැලැක්සිස් තේමාව යටතේ ඉතා හරවත් දේශනයක් පවත්වමින් අපට නිවැරදි මඟ පෙන්වීම ලබා දීමට අප වැඩසටහනේ ආරාධිත දේශනය සඳහා අපහා එක් වූ පුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය KVS ප්‍රසාද් මෙතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම පිළිබඳව. ඒ වගේම ශ්‍රී ලංකා අපට නිසි මඟ පෙන්වීම ලබා දෙමින්
අපට විශාල සහයෝගයක් ලබා දෙන ආචාර්ය අචල පල්ලෙගෙදර මැතිතුමනි ඔබතුමාටත් අපගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ශ්‍රී ලාංකේය විද්‍යාලවලින්ට දේශීය මෙන්ම විදේශීය තරඟ ව්‍යාපෘති සඳහා සහභාගී වීමට ඉදහසර ලබා දෙමින් ශ්‍රී ලංකා සංවිධානය ස්ථාපිත කිරීම පිළිබඳව අමින බස්නායක සොහොයුරාට මෙන්ම තිලාන් හර්ෂණ සොහොයුරාට අපගේ හදපිරි ස්තුතිය පිරිනමමින් ඒ වගේම මේ අවස්ථාවේදී ඔවුන් දෙපළම අපි සිහිපත් කරනවා. එසේම දේශනමාලාව සංවිධානය කිරීමට අපට මඟ පෙන්වීම හා සහයෝගය ලබා දුන් සෙට් පෞලි සංවිධායක මණ්ඩලයේ සියලුම සමාජීය සමාජිකවන්ට බෙහෙවින් ස්තුතියි. එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අප කැප වී කටයුතු කළ සෙට් මැග්නටා කණ්ඩායමේ සමාජිකයන්ට වගේම සෙට් ශ්‍රී ලංකා ඔබ්සර්වේෂන් ඩිවිෂන් සමාජිකයන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. හෝරාවකට අධික කාලයක් අපහා රැඳී සිටි ඔබ සැමටත් බෙහෙවින් ස්තුතියි. ඒ වගේම අපේ දේශනමාලාවේ ඉදිරි දේශන ඉදිරි සතියේ කීපය තුලත් පැවැත්වෙනවා. ඒ සියලුම දේශන සඳහා සහභාගී වෙන්න කියලා ඔබ සැමට ආදරෙන් සිහිපත් කරනවා. ඔබ සැමට ස්තුතියි. සුභ රාත්‍රියක්. Thank you.